आयुवन सुबह रात्रि आप सुबह संध्या आप क्या मकेन कुटम है तो कुटे मैं माँ केरे कहने वाले हैं ना सर हाँ अभी ये सत्य साक्षात करे हाईवेनी पार्ट है तो कुटे देंगे और कोई लोग लेबिल ऐसे निबंधन वर्टा मतलब पेपर पीपीटी ना पेपर देखा संपूर्ण नहीं है थी पीपीटी ना पेपर देखा संपूर्ण नहीं है थी वो लोग पेपर का क्लबी लेती को हमारे අපි ඊළඟ දවසේ ආපහු හමු වෙන්නේ එකොළහ ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයත් එක්ක හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ 10 වසරේ ව්‍යාකරණ නෙවෙයි සාහිත්‍ය කොටස ව්‍යාකරණ අපි අවසන් කළා තියෙන්නේ බොහෝ වෙලාවට වැඩි වෙන ප්‍රමාණයක් අපි ව්‍යාකරණ අවසන් කළා තියෙන්නේ ඒක අඩුපාඩුවක් වුණත් ඊළඟ අවුරුද්දේ අපි බලවන් ඒක साहित्योलो अटे හරිද පාඩම් 8 අපි පාඩම් 7 මේ අපි කවි පාඩම් කරන පාඩම් ටික අවසන් කරලා හැම කවියකම කවි ටික පාඩම් කිරීමේ ක්‍රියාව අවසන් කරලා තියෙනවා මම කෝ අවසන් කරගන්න කියලා පාඩම් කරලා ඇති කියලා මම හිතනවා පන්ති වුණා නම් අපි වෙනද කවි දෙක තුන අරගෙන ඉවරලා එහෙම පාඩම් කවියෙන් කවිය සම්පූර්ණ කරගත්ත ක්‍රමයක් තිබුණේ නමුත් අපිට මේ දෙක තුන අරගෙන කොමන තපි කවි පාඩම් කරන වැඩේ කරන්න ඕන හරිද එතකොට ඒ ඒ ඒ පාඩම් වල යම් යම් කොටස් දින කරන්න බැරි වෙච්ච ඒවා කියන්නේ කරන්න බෑ කියලා කට කාලෙත් එක හිමේ වෙච්ච ඒවා අපි දැන් 11 ශ්‍රේණියේ වැඩ පටන් ගනිද්දී සාහිත්‍ය අපි කතා කරන්නේ 8 වෙනි පාඩමයි 5 වෙනි පාඩම ඔගොල්ලෝගේ සාහිත්‍ය පොතේ ලබන සතිය ඉඳලා කතා කරගෙන යන්නේ අපි අටවෙනි පාඩමයි අටවෙනි පාඩම අම්මේ අටවෙනි පාඩම කියලා පළවෙනි පාඩම කියලා කියන සතර කම්මන්ත්‍රණේ පාඩම ඒක යම් කොටස් දෙනවා තපසුච්ච වේවත් එක්ක අටවෙනි පාඩම ගුල්මල් දමණය කියන පාඩම කියන්නේ 11 වෙනි පාඩමත් එක්ක සාකච්ඡා කරනවා ඒ කියන්නේ ඊළඟ දවසේ කතා කරන විදිහ මම මේ පැහැදිලි කරේ අපි අදින් අවසන් කරනවා මේ 10 වසරට දාලා දේවල් මත යපිලා ඉන්න කාරණාව ඊළඟ දවසේ කතා කරනවා කතා කරන්නේ 11 ශ්‍රේණියේ සාහිත්‍ය පළනි පාඩමයි 10 ශ්‍රේණියේ සාහිත්‍ය පළනි පාඩමයි එතකොට 11 ශ්‍රේණියේ සම්පූර්ණ 11 ශ්‍රේණිය දාලා 8 වෙනි පාඩම සම්පූර්ණේ කතා කරන අතරේ අතරින් පතර 8 වෙනි 10 ශ්‍රේණියේදී අතහැරුණු පළවෙනි කරගන්න බැරි වෙච්ච පළවෙනි පාඩමට දාලා යම් යම් කොටස් අතපසෙදී කතා කරමු දැන් මේවා මම වෙනදත් ඒ විදිහට කරේ හේතුව තමයි දැන් අපිට 11 වසරට එනකොට සමහර ලාන 10 කතා කර පළවෙනි පාඩම අමතකයි එවනත්තන් ඒකන කතා කරන්නේවත් නේ අපි අදහස ගන්නෙත් නේ මේ ක්‍රමය තුල අපි දැන් 10 පළවෙනි පාඩමේ ටික කතා කරනවා 11 පළවෙනි පාඩම උන 8 වෙනි පාඩම සාකච්ඡා කරන අතරේ ඒ කියන්නේ මේකේ අතපසෙච්චිව කතා කරනවා එහෙනම් දැන් අපිට මොකද්ද වෙන්නේ 10 පළවෙනි පාඩමයි 11 පළවෙනි පාඩමයි දෙකම සාකච්ඡා වෙමින් යනවා දැන් 10 ගොඩක් දේවල් කරලා තියෙන ප්‍රශ්න ටිකේ පැත්තට සාකච්ඡා කරගන්න සහ අතපසෙ ටික ඒ ටික සාකච්ඡා කරන එක නිමාවටපත් කරනවා ඒක නිමාවටපත් කරනවා
අටවෙනි පාඩමත් එක. ඔයගොල්ලෝ පැහැදිලිද මම මේ කියන එක? ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මතක තබා ගන්න. අටවෙනි පාඩම විතරක් කතා කරනව නෙවෙයි. 11 වසරේ පළවෙනි පාඩම වුණා අටවෙනි පාඩම විතරක් කතා කරනව නෙවෙයි. 10 පළවෙනි පාඩම. ඊළඟට අපි 9වෙනි පාඩමට ගියහම අපි යනවා 10 දෙවෙනි පාඩම. ඊළඟට 10වෙනි පාඩමට ගියහම 10 තුන්වෙනි පාඩම. මේ විදිහට පාඩම් 10න් එකයි 10 අතපස් සිද්ධි ටිකයි 11 ටිකයි තමයි සාකච්ඡා කරගෙන සංසන්දනාත්මක අපි කතා කරන්නේ. ඉතින් මතක තබා ගන්න. මේ ඊළඟ දවසේ පළවෙනි පාඩමේ නිබන්ධනේ 8වෙනි පාඩමේ නිබන්ධනේ ඔබට ලැබීවි. අටවෙනි පාඩමේ නිබන්ධනේ දෙක සූදානම් කරගෙන තමයි අපි ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙන්නේ. හරිද? හරි. එමෙ නැතුනේ කියලා ගැටලුවක් එන්නේ අපි අතපස් දිහා හරි සාකච්ඡා පහු පාඩම් වෙච්ච විදිහ හරි කතා කරනවා. නමුත් දැන්ට මතක තබා ගන්න. ඊළඟට ඔබට ලැබිලා ඇති පේපර් එක මම කරන්න කිව්ව නේද? යනාදිත් කරන්න කිව්වද පේපර් එක? කවින්දියා පේපර් එක කරන්න කිව්වද මම? ඔය ලබා දීලා තියෙන පේපර් කට්ටලේ මතක නැද්ද කාටවත්? පේපර් එක කරන්න කිව්වද කියලා? කරන්න කිව්වස. කරන්න කියලා කිව්වා. එතකොට දැන් ඔබගේ වෙපිටුට ගියා ඔබට පුළුවන් 5 6 7 පාඩම් තුනේ කලි දැමේ මේ දෙවෙනි පාර මේ මාසෙට දාලා 6 5 7 පාඩම් තුනේ පාඩම් නිබන්ධන ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාපද පාඩමේ නිබන්ධන ගන්න පුළුවන් ව්‍යාකරණ වලට අදාළ. ඊට අමතරව ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙකක් ඔබට දැන් ඔබට ලබා දීපේ කියන කොටසක් අඩු ඇති දෙකක් ලබා දීලා තියෙනවා. මේ වෙබ් පිටුවේ එක තියෙනවා. අඩුපාඩු තියෙනවට ඒක අරගන්න පුළුවන් නැති අය ඉන්නවා නම්. ඒකට ඒකේ පළවෙනි පේපර් එක ඉඳලා පළවෙනි පේපර් එකේ ගත්තොත් එහෙම දැන් ඔබ බලන්න මේ දැන් අපි අද 5වෙනි පාඩම සාකච්ඡා කරන්නේ සාහිත්‍යය. හරිද? අපිට ව්‍යාකරණ වල තියෙන්නේ දැන් ඊළාට හරිනම් කතා කරන්න තියෙන්නේ මේ අවුරුද්දේ දාලව අව්‍යපද. අව්‍යපද කියන පාඩම මම ලබන අවුරුද්දේ වැඩක් හරිය ගන්නවා. අව්‍යපද පාඩම කියන එක මාතෘකාව අපි ගන්නවා ඊළඟ අවුරුද්දේ වැඩක් හරිය. හරිද? දැන් අපිට ලබන සතිය හෝ අපි ඊළඟට පටන් ගන්න 11 වසරේ පාඩම් පටන් ගන්න දවසට ඉස්සෙල්ලාම අපිට තියෙන පාඩම තමයි අක්ෂර මාලාවට දාලා නිබන්ධනේ අක්ෂර මාලාව. මේ 10 වසරේ අක්ෂර මාලාව හමාර කරගන්න බැරි නම් සියලු සර්ව සම්පූර්ණව. සර්ව සම්පූර්ණව හමාර කරන්න බැරි වුණා. ඒස අපි 11 ඔගොල්ලෝගේ ව්‍යාකරණ වලත් 11 පළවෙනි පාඩම තියෙන්නේ පළවෙනි කොටස තියෙන්නේ අක්ෂර මාලාවට දාලා ගන්න. 10 දී සාකච්ඡා නොකළ සහ 10 දී සාකච්ඡා කළ දේවල් වල සාරා මේ සාරාංශයක් සහිතව පුනරීක්ෂණයක් සහිතව නිබන්ධනයක් මම ඔයගලට දෙනවා. 11 වසර ලැබ අපි පටන් ගන්න ඊළඟ දවසේ නිබන්ධනයක් දෙනවා. ඒකේ සම්පූර්ණයෙන්ම අක්ෂර මාලාව සම්බන්ධ සියලුම කොටස් ඔබට අක්ෂර මාලාව සම්බන්ධයෙන් මුල සිට අග දක්වා අඩංගු විය යුතු සියලුම කාරණා ප්‍රායෝගික අභ්‍යාස සහිතව ඒකේ තියෙනවා. ඒ නිසා ඊළඟ දවසේ අපි කතා කරනකොට අපි නැවත අක්ෂර මාලාවට යනවා. 10 වසරෙත් අපි අක්ෂර මාලාව කතා කරා. 10 වසරේ කතා කරන විශේෂ නිදේශ කාරණා වලට පරිබාහිරව තවත් කොටස් කීපයක් තියෙනවා අක්ෂර මාලාවට එකතු කර ගන්න ඕනේ. 11 වසරේ දීපු කරනවා. ගිය අවුරුද්දේ අපිට මේ අර ව්‍යසන කාර්ය තත්ති දුන්නත් අපි අක්ෂර මාලාව සම්පූර්ණයෙන් ඉවත් කතා කළ අවසන්. නමුත් ඒක ගැටලුවක් කරගන්න එපා. යතපසු එකත් සර්ව සම්පූර්ණ අක්ෂර මාලාව සම්බන්ධ සර්ව සම්පූර්ණ නිබන්ධනයක්, අභ්‍යාස නිබන්ධනයක්, අපි කතා කරන නිබන්ධනයක් ඔබට ඊළඟ දවසේ ලැබෙනවා. ඒ නිසා අක්ෂර මාලාව සම්බන්ධ කිසිදු ගැටලුවක්, තීරිය සම්බන්ධ කිසිදු අඩුපාඩුවක් ඇති නොවන්න තමයි ඒක කරන්නේ. හරිද? එතකොට අපි ඊළඟ දවසේ කතා කරන්නේ ඔබට ලැබෙන නිබන්ධනය තමයි 8වෙනි පාඩමේ නිබන්ධනය, අඟුලිමාල දමනයේ නිබන්ධනය සහ අක්ෂර මාලාව කියන 11 වසර දාලා විෂය නිර්දේශිත ව්‍යාකරණ නිබන්ධන. ඒක තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන ඊළඟ දවසේ. දැන් මේ මතක් කර ඔබට සූදානම් වෙන්නේ ඊළඟට 11 වසරේ වැඩ පටන් ගන්න තියෙන නිසා ඊළඟ දවසේ අදින් 10 වසරේ කියලා ඉන්න තැනින් අපි අවසන් කරන 10 වසරේ වැඩ නෙවෙයි 10 වසර කියන තැනින් අපි 11ට යනවා අදින් පස්සේ. ඩරිප්පා මේ තිෂන් ලං ගිහිල්ලා තින්නේ. නමුත් අපිට එහෙම ගැටලුවක් නෑ. මොකද අපි නිබන්ධන වලින් කතා කරන සෙක් මිනින් අපි පික් කරගෙන ඉන්නේ හැකියාව තියෙනවා. ඔබට දීලා තියෙන පේපර් එකක් බලන්න. පේපර් එකක් ඔබට ලැබිලා ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 1. ඒකේ බලන්න කෙටි ප්‍රශ්න 40 තියෙන පළණික් ගන්න ඕගොල්ලෝ කවදද බලන්න. ඔයගොල්ලෝ පේපර් එක ගන්න ඕන දැන් හරිනේ. නමුත් ගන්න එපා. පේපර් එක ළඟ තියෙන්න ඕන. පේපර් එක ළඟ තියෙන්න ඕන. කෙටි පේපර් එක පළණික. මේක ඊටාම කෙටියෙන් මම අවසන් කරනවා. හරිද? මේක සාකච්ඡා කරගෙන ඉන්න ඔබ මේ මතක තබා ගන්න. මෙන්න මේ වගේ පේපර් එකක් තමයි සාමාන්‍ය පෙළට ලැබෙන්නේ. මේ ආකෘතිය. මේව ආකෘතියෙන් යුක්ත ප්‍රශ්න පත්‍රයක් තමයි සාමාන්‍ය පෙළට ලැබෙන්නේ. මේක මම 10000 වරක් කතා කරලා තිබු සමග. පේපර් එකේ ආකෘතිය අතිශය වැදගත් අපේ විභාගයට යන කලින්. පළවෙනි පේපර් එක, දෙවෙනි පේපර් එක, තුන්වෙනි පේපර් එක කියලා කොටස් තුනයි. මේකට ලකුණු 40යි, මේකට ලකුණු 80යි, මේකට ලකුණු 80යි.
ලකුණු 200යි 200යි 200න් කීයද ඒක ආපෝ බෙදලා 100න් කීයද කියලා තමයි විභාගෙදි බලන්නේ. ඒතර ලකුණු වැඩිපුර තියෙන නිසා අපිට විභාගෙදි ලකුණු 100කින් කීයද කියලා බලන පේපර් එකකට වඩා 100කින් කීයද කියලා බලන පේපර් එකකට වඩා 200කින් කීයද කියලා බලන පේපර් එකකදී අපිට ඇත්තටම විභාගෙදි පොඩි අවාසියක් තියෙනවා. ඇයි අපි වැඩිපුර ප්‍රමාණයක් ලියන්න ඕන? ඒක අපිට පොඩි අවාසියක්. හැබැයි ඒක අපි වාසියට පත් කරගන්න නම් ඒක වාසියක් කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? මෙන්න මේ සෑම ප්‍රශ්න පත්‍රයකටම අපි මොකක් කරන්න ඕනද? වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න ඕන. ඔබට මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 31ක්වත් අවම ගන්න ඕන ඊහිකට යන්න. සාමාන්‍ය පිළිදෙල ලැබෙන මේ වගේ ප්‍රශ්න පත්‍ර පිටි ප්‍රශ්න 40ක් තියෙන්නේ. බෞද්ධ ප්‍රශ්න 40ක්. මේ ප්‍රශ්න 40ට ලකුණු 40න් අවම 31කටවත් ගන්න ඕන. ඊහිකට යනවා. ඒක තීන්දුව తీරණය වෙනවා මේ අනිත් පේපර් වල ගන්න ලකුණුත් ඒක නමුත් ප්‍රධාන වශයෙන් මේ වගේ ලකුණු සාමාන්‍ය නම් කෙටි පේපර් එක ලකුණු 31ක් ගන්න ඕන ඒක අමාරු නෙයි තාම ලේසි හරිද ඊළඟට මේව බලන්නකො මේවා සාමාන්‍යයෙන් අපි ලකුණු අවම 60කවත් ඉන්න පාය අවම 60කවත් සාමාන්‍ය 60 ප්‍රමාණයට 60කට යන්න ඕන 80න් අවම 60ක් ගන්න ඕන මේ 80න් අවම 60 කරන මේ 60 ගන්නකොට අපිට පේන ලකුණු ලකුණු 151ක් විතර වගේ එනවා 151ක් විතර එනවා 200 251ක් විතර එතකොට අපිට පේනවා මේක 100න් වෙනකොට 100න් වෙනකොට අපිට පේන මොකක් වෙනවද ලකුණු 75 මාරක් විතර වගේ එනවා එහෙනම් ඔබ ඔබ විභාගයේදී ඒකක් ගන්නව නම් මේ සිංහල විෂයේදී ඔබේ අරමුණ වෙන්න ඕන ටාගට් එක වෙන්න ඕන මෙන්න මේක හැම වෙලාවෙම මේක මත පදනම් වෙලා කටයුතු කරන්න ඔබට මේ පේනවද මම මෙලිය පෙන්න ඔබ 40 ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40න් 31ක් අවම ගන්නවා 30ක් ගමු අපි 30ක් ගමු 30ක් උ 30ක් 31 තමයි ඒ එක කිසිම ගැටලුවක් නැති ලකුණ එතකොට අපි ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ වන රචනාව පළවෙනි ප්‍රශ්නේ ඒක තියෙන්නේ අපි දන්නවා පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කෙටි ප්‍රශ්න 10ක් ලා කෙටි ප්‍රශ්න 20ක් දෙවෙනි ප්‍රශ්නේ රචනාව තුන්වෙනි ප්‍රශ්නේ සාරාංශය හතරවෙනි ප්‍රශ්නේ අවබෝධය පස්වෙනි ප්‍රශ්නේ ප්‍රායෝගික ලේඛන දැන් අපි මේ වයින් 1යි 2යි අදාළ දේවල් කතා කරා තුන හතර ප්‍රශ්න වලට අදාළ කිසිවක් මේ වෙනකන් කතා කළා නැහැ දැන් අපි ඒක ලබන අවුරුද්ද පටන් ගන්න ලබන අවුරුද්ද පටන් ගන්න මම පටන් ගත්තාම කියන්නම් ඇයි 10 වසරට කතා නොකර 11 වසරදී සාරාංශය අවබෝධයේ ඡේදය සහ ප්‍රායෝගික ලේඛන 11 වසරට ගත්තා කියලා. මම ඒ වෙලාවට එක් කියන රචනාවත් එතනදිම සාකච්ඡා කරනවා. දෙවෙනි පේපර් එක කතා කරන්න අවුරුද්ද බවට පත් වෙනවා. මේ එන අවුරුද්ද 11 වසරේ අවුරුද්ද. හරිද? ඊළඟට සාහිත්‍ය පේපර් එකත් අපි දන්නවා පළවෙනි ප්‍රශ්න අනිවාර්යයි, දෙවෙනි ප්‍රශ්න අනිවාර්යයි, තුන අනිවාර්යයි, හතර අනිවාර්යයි. තුනේ හතරේ නම් සාමාන්‍යයෙන් තෝරා ගන්න පුළුවන් මේ පාඩම් දෙකකින් ඉන්නේ එකක් තෝරගෙන ලියන්න පුළුවන්. ඊළඟට 5 6 7 ප්‍රශ්න තුනෙන් එකක් අනිවාර්යයි. එතකොට මේ තෝරා ගැනීමේදී මේ අවබෝධය නැත්තම් අපිට විභාගයට ගිහිල්ලා ඒකක් ගන්න බෑ. එහෙනම් ඔන්න ඔබට පළවෙනියට මම කියනවා විභාගෙට සූදානම් වෙන්න තව අවුරුද්දයි තියෙන්නේ. දැන් 11 වසරට තමයි ඔබ ලබන මාසේ අපේ සිංහල විෂයෙන් යන්නේ. දැන් 11යි ඉන්නේ ඔගොල්ලෝ. වෙන පන්තියේ අපේ සාමාන්‍ය ආයතනික ක්‍රියාකලාපය තුල නම් මම කලිනුත් කිව්වා දෙසැම්බර් මාසේ මුල සතිය අපි 11 වසරේ වැඩ පටන් ගන්න. දැන් අපි ඒක කරලා නැහැ මේ වෙනකොට. සිංහල විෂයලිත් ටිකක් කරලා තියෙනවා. ඒතකොට අපි දැන් මේන්න මේ අරමුණේ අපි ඉන්න ඕනේ. අපි කොහොමද මේ අරමුණ ජයගන්න කියන එකට අදාළව තමයි මම පන්ති දිගටම කන්ටිනියු කරගෙන යන්නේ ඒ විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට අපි කෙටි 40න් 31ක් ගන්නෙ කොහොමද? මේ 80න් 60ක්වත් අවම ගන්නෙ කොහොමද? මේ 80න් 60ක්වත් අවම ගන්නෙ කොහොමද කියන ටාගට් එකේ නැත්නම් ඒ අරමුණේ ඒ අපේක්ෂාවෙන් තමයි මේ සියල්ලම සාකච්ඡා කරන්නේ. නිසා මේ වැඩ ටික හරියට පිළිවෙලට කරගෙන ගියොත් අපිට මේ ඒකක් ගන්න කිචර අමාරු වැඩක් නෙවෙයි. ඒකක් ගන්න එක කිචර අමාරු වැඩක් නෙවෙයි. ඒක මතක තබා ගන්න. තාම ලේසි. නමුත් අපිට තියෙන්න ඕන අරමුණක් අපි අරමුණ මොකද්ද මෙන්න එකට ජයගා මේ අරමුණ ජයගන්න තමයි මේ වැඩ කරන්නේ හරි හරි එතකොට දැන් මේ මෙච්චරලා පේපර් එක පැහැදිලි කරලා ඔබට පේපර් එක ගැන හොඳ අදහසක් ඕන අපි ලියන්නේ විභාගයක් ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි විභාගයක් විභාග කේන්ද්‍රය තුල කොහොමද විභාග ප්‍රශ්න පත්‍රය ආකෘති සහ හැදෙන්නේ කොහොමද ලකුණු කොච්චර ගන්න ඕනද කියලා අපිට අදහසක් තියෙන්නට ඕන ඒක තමයි මේ පැහැදිලි කරලා දුන්නේ හරි හරි ගැටලුවක් නැහැ කියලා මම විශ්වාස කරනවා ඔබට අරමුණක් හිතේ රඳවා ගන්න මම ගන්නවා 40න් 31ක් කොහොම හරි මම ගන්නවා 80න් අවම 60ක් කොහොම හරි මම ගන්නවා 80න් 60ක් කොහොම හරි සාහිත්‍ය විතරේට ගොඩක් අපේ සිංහල පන්ති ළමයි මේ 80න් 70ව ගන්නවා
එතකොට ඒ ළමයාට 80න් පොඩ්ඩක් අඩුනාට 40න් පොඩ්ඩක් අඩුනාට ගැටලුවක් නැහැ. ඒකයි මම සාහිත්‍යෙ බැඩි ඉඩක් උගලට දෙවි කරත්. පැහැදිලිද? හරි. එහෙනම් අපි පේපර් එක පොඩ්ඩක් ඉක්මන් කරලා බලමු. ඔක්කොම පේපර් ඔක්කොම හවයට ගන්න බැරි වෙයි. පේපර් කොටස් තුනම පොඩි කොටසක් අරපි අවශ්‍ය විතර අපි නිකන් උඩින් බලාගෙන යමු. හරිද? බලන්න පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ පේපර් එකේ බලන ඔයගොල්ලෝ කව තියෙන්නේ. තම මිතුරන් නොසලකා හැරීම ගැන කලකිරීමට පස්ස සුනිමල් පැදුරටත් නොකියා ගොස් ඇති බව. පසු ආරංචි වෙයි. මේ පේපර් එක ළඟ තියෙනවද හැමෝ ගාවම? ඔව් සර්. ආ හරි. එහෙනම් හැමෝටම ලැබිලා තියෙන නේද? එක්කිනට ලැබෙනවා කියලා නිතරම ලැබිලා තියෙන්නේ. මේකට උත්තර ලියලා තියෙනවා. දැන් ඔබ මේක තමන්ම හරි සාකච්ඡා දෙකෝ මේකේ උත්තර ටික බලන්න. මේ පේපර් එක විතරක් සමහරට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි වෙන වැඩ වලට යන්න ඕන නිසා. බලන්න මේ පැදුරට නොකියා කියන එක මේ 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 පේපර් එකේ ලකුණු ගාන නේ අපිට වැදගත්. මේ සාකච්ඡාව තුළ වැදගත් ලකුණු ගාන නෙමෙයි. අපිට මේ පේපර් එකේ මේ කතාව තුළ වැදගත් වෙන්නේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය. මතක තබා ගන්න සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න හතරේ පේපර් එකේදී පළවෙනි ප්‍රශ්න තුන හෝ හතර මෙම ආකෘතියෙන් තමයි එන්නේ. පළවෙනි ප්‍රශ්න තුන හෝ හතර මෙම ආකෘතියෙන් තමයි එන්නේ. ඒකට සම්බන්ධ මේකට උත්තර මේ විදිහේ ප්‍රශ්නයකට අපි ඉස්සරහ සූදානම් වෙනවා. දැන්ට මේ වගේ ප්‍රශ්න එනවා කියලා මතක තබන්න. වෙනස් වෙන්නෙම නැහැ. ඕකම තමයි එන්නේ. ওই වගේ ප්‍රශ්න ටිකක් එන්නේ. හරිද බලන්න. පැදුරටත් නොකියා කියන නොකියා ගොස් ඇත කියන අදහස තමයි කිසියෙකුටත් නොදන්නවා ගිහින් කියන උත්තරේ අංක එක. පැදුරටත් නොකියා කියලා කියන්නේ කාටවත් කියන්න බැරි නේ. කාටවත් නොදන්නවා කිසියෙකුට නොදන්නවා ගිහින් කියන එක. ප්‍රශ්න අංක දෙක පන්දම් මැල්ලීම පන්දම් මලනවා කියලා කියන්නේ මොකද්ද? පක්ෂව කටයුතු කිරීම පිළිතුරු අංක දෙක මම මේ විදිහට කතා කරන්නේ යම ඉක්මනට හරිද? පිළිතුරු අංක දෙක ප්‍රශ්න අංක තුන ගොළුබිලි ගමන කියලා කියන්නේ සෙමින් වැඩ කිරීම ප්‍රශ්න අංක උත්තරය අංක හතර පිළිතුරු අංක හතර තුනට හතර ප්‍රශ්න අංක හතර අටුව කඩා පුටුව සදන්නස්සේ කියලා කියන්නේ වැඩි ප්‍රයෝජනට වඩා අඩු ප්‍රයෝජන ලැබෙමින් සලකමින් පිළිතුරු අංක තුන. ඔය හතරෙන් හතරම හරිනම් ඔබේ සාමාන්‍ය අවබෝධය ඉතාම හොඳයි. මේක මීතරම් මේව ලේසි ගොඩක් මැත්තරම හරිද? ඊළඟ පහ ගලා යන වතුරින් දෝතක් කියලා කියන්නේ පිළිතුරු අංක දෙක ඉවතනම දෙයින් මදක් හෝ ප්‍රයෝජනට ගැනීම. පිළිතුරු අංක දෙක. ඔය පහෙන් පහම ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි ලේසි. ඊළඟට හය වර්තමාන සමාජ නොමග නොමගට යොමු කරන සුරාව සුදු වැනි මොකද්ද? අපචාරී අපචාරී වැරදි ක්‍රියා අපචාරී කියන්නේ වැරදි ක්‍රියා යහපත් ජන සමාජයක දැකිය නොහැකි අපචාරී පිළිතුරු අංක 3 7 සංශෝධන ව්‍යවස්ථා සම්බන්ධ විවාදත්ව විවිධ මත පළගති ව්‍යවස්ථා කෙටුම්පත් ව්‍යවස්ථා කෙටුම්පතක් කියලා කියන්නේ සම්මත වීමට පූර්වයේ තියෙන එකක් ඒ කියන අවබෝධයක් තියෙද කියලා බලන්න තමයි මේ වගේ ප්‍රශ්නයක් යොදන්නේ පිළිතුරු අංක 2 ජාතියේ අභිමානීය සුරකින අයුරින් නිර්මාණ බිහි කළ ශිල්පීන් වෙනුවෙන් ජාතියේ අභිමානීය සුරකින අයුරින් නිර්මාණ බිහි කළ ශිල්පීන් වෙනුවෙන් සාහිත්‍ය සංසදය අභිනන්දන ගී ගායනා කළ ඊළඟට ඔවුන්ගේ අභිමානීය අභිමතය පරිදි මා විසින් වික්ෂුන් වහන්සේ ආරාමයට මොකද්ද උත්තරේ? කැඳවීමි ගන්න බෑ ව්‍යාකරණ ප්‍රශ්නයක්. හරිද? කැඳවීමි ගන්න බෑ. කැඳවූ සේක කැඳවන ලදිමි. ඇයි සේක කැඳවූ සේක කියලා ගන්න කොහොමද? කර්ම ක්‍රියාවලියට ප්‍රත්‍යක්ෂ කර්මකාරක වහන්සේ කියනකොට සේකනේ කියලා අවසන් කරනවා කියලා අපි ඉගෙන ගත්ත නිසා නේද? ඔබ ඔබ එතන වරද්ද ගත්ත පොඩි දෙයක් තියෙනවා. මොකද්ද වරද්දගෙන තියෙන්නේ? ඔබ කැඳවූ සේක කියන එක ආඛ්‍යාතයට එන්නේ උක්තය මොකක් වුණාද? කර්තෘකාරක ආඛ්‍යාතය මේ කැඳවූ සේක කියලා කියන්නේ. දැන් ඔබට පේන ඇති පැහැදිලි නම් මොකද උත්තරේ? කැඳවන ලදහ. මේක මොකද්ද වැකිය? කර්මකාරකයි. මේ බලන්න. ඔවුන්ගේ අභිමතය පරිදි මා විසින් භික්ෂූන් වහන්සේ ආරාමයට කැඳවන ලදහ. වහන්සේ කියලා තියෙනකොට බහුවචනෙන් තියන්න ඕන කියලා රීතියක් අපි දන්නවා.
ඔබ මෙතන වරද්ද ගත්තේ මේක කත්‍රු කාරක වැකියක් කියන අදහසින් සීක කියලා අවසංකර නිසා මතකද බාගන්න මේ වැකිය කැඳවන ලදක කියලා තියන්න ඕන දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේ කවම ඒකාර්ථයක් වෙනව නේද කියලා කැඳවන ලදක කවම බහුවර්ථයක් වෙනව නේද කියලා නමුත් වහන්සේ පා පාදයෝ ඕ හූ ආන අනු අනි වගේ ප්‍රත්‍යකින් වැකියක කත්‍රු හෝ කර්මයේ උක්ත වෙලා තියෙනවා නම් එවැනි අවස්ථාවක ආඛ්‍යාතය බහුවචනින් තබන්නට ඕන ඒ අනුවමම වැකියේ ඔවුන්ගේ අභිමතය පරිදි මා විසින් භික්ෂුන් වහන්සේ ආරාමයට කැඳවන ලදහ කියලා නිවැරදි වෙනවා කවුරු මයික් ඕන් කළා කියන්නේ මේ වැකිය හරි ගිහිපොය දැනගෙන හරි ගිහිපොය දැනගෙන හරි ගියයි හරි එහෙම නැද්ද හරි ඔක ඔක අනිවාර්යෙන් ඔයගොල්ලෝ වරද්දනවා මේ මොකද හේතුව ඔයගොල්ලෝ දන්න රීතියට අදාළව විතරයි ඔයගොල්ලෝ බලන්නේ ආ වහන්සේ සේක කොහොමද පාඩම් කරන්නේ වහන්සේ සේ කියලා පාඩම් කරොත් වර දින මේ වගේ තැන්වල මේ කර්මකාරක වැකියක්නේ ආඛ්‍යාතේ වෙනස් වෙනවා මෙහෙම තිබ්බනම් හරි කැඳවන ලද්ද සේක කියලා තිබ්බනම් හරි දැන් මෙතන තිබුණේ කැඳවූ සේක කියලා කත්‍රු වැකිය ආඛ්‍යාතය මේක තිබ්බනම් කැඳවන ලද්ද සේක කියලා අන්න වැකිය එහෙනම් ඒක උත්තර විදිහට ගන්නෝ එතකොට උත්තර දෙකක් කියලා කැඳවන ලද්ද සහ කැඳවන සේක කියලා දෙකම උත්තර විදිහට ගන්නෝ දැන් මෙතන එහෙම කිසි ගැටලුවක් නැහැ කැඳවූ සේක කියවම කත්‍රු කාරක ආඛ්‍යාතය කැඳවන ලද්ද සේක කියලා තිබ්බනම් ඕක අන්න පිළිතුරු විදිහට එක ගන්න තිබුණා අරකත් එක හැබැයි හරිද නිවැරදි පිළිතුර කැඳවන ලද්ද හොඳට අවබෝධ කරගන්න මේ වගේ තැන්වල ඔහොම විය හැකි ඊළඟ අපි යනවා ප්‍රශ්න අංක 10 පරාර්ථය උදෙසා සේවය කරන මහජන ප්‍රසාද ලබති කවුද මහජන ප්‍රසාදේ ලබති කවුද සත්පුරුෂයන් sorry සත්පුරුෂයෝ සත්පුරුෂයෝ මතක තවර මහා පරාර්ථයේ උදෙසා සේවය කරන සත්පුරුෂය මහජන ප්‍රසාදේ ලබති ලබති කවුද සත්පුරුෂය සත්පුරුෂය ප්‍රශ්න අංක 11 සඳ උදාවත්ම කොමුද මල්වික සිතවේ ක්‍රියාපද පාඩමින් ආපු ප්‍රශ්නයක් ක්‍රියාපද පාඩමින් ආපු ප්‍රශ්නයක් දැන් කලින් ප්‍රශ්න ටික අපිට පේනවා ඉංගිවැක් වලින් ප්‍රශ්න පහක් තිබ්බා වචනාර්ථය හඳුනා ගැනීම ප්‍රශ්න දෙක තුනක් තිබුණා ඊළඟට තිබුණා ව්‍යාකරණ ප්‍රශ්න දෙකක් තිබුණා ඊළඟට තියෙනවා ඔන්න ක්‍රියාපද වලින් පාඩමින් ප්‍රශ්න දැන් ඔබට පේනවා පාඩම් ව්‍යාකරණ පාඩම් වලින් තමයි මේකේ ප්‍රශ්න හදන්නේ මේ බලන්න තද කළුව කුරින් මුද්දිත පදයාත් තුන ක්‍රියාවර්ගය නම් කරන්න සඳ උදාවත්ම කුමුදු මල් විකසිත වේ සඳ උදාවත්ම කුමුදු මල් විකසිත වේ පිළිතුර ඔයගොල්ලෝ දන්නවා අසම්භාව්‍ය ක්‍රියාවක් උදා වෙනකොටම සඳ උදාවත්ම කුමුදු මල් විකසිත වෙයි අසම්භාව්‍ය ක්‍රියාවක් මේක ඇත්තට පේපර් එක සාකච්ඡා කළ යුතු වන්නේ ක්‍රියාපද 10 මටම කතා කරලා එහෙම මේක වෙලාවක් නෙවෙයි නිසා මම කෙටියෙන් කතා කරගෙන යනවා මුලින් දී ඇති ක්‍රියාගණයට අයත් වන පදපමණක් ඇතුළත් පදපෙළිය තෝරන්න මුලින් තියෙන ක්‍රියාගණයට ඇති පදපෙළියට පමණක් තෝරන්නලු මිශ්‍ර ක්‍රියා අසාසා මිශ්‍රයි නටමින් මිශ්‍රයි කරද්දී අසම්භාව්‍යයි පැන පූර්වයි අසම්භාව්‍ය ක්‍රියා බලත කියව බලත හරි නමුත් කියව කිව්වහම විධික්‍රියාවක් අසතොත් අසම්භාව්‍යයි හඬවයි ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් විධික්‍රියා තීරවගත්තොත් විධික්‍රියා තීරවගත්තොත් වරෝ වරෝ කියලා කියන්නේ වරෙන් කියන එකම තමයි වරෝ කියලා කියන්නේ වරෙන් කියන එක තමයි බලපං කියලා කියන්නේ බලන්න කියන එකම තමයි දිය කියලා කියන්නේ දෙන්න කියන එක තමයි අසන් කියලා කියන්නේ අසන්න කියන එක තමයි බලමු අවසාන එකත් ආශිර්වාද ක්‍රියා සුදිලේවා වසිත්වා යන්න ලබත්වා එහෙනම් පිළිතුර අංක 3-4 වෙනි එකේ ගැටලුවක් තියෙන යන්න කියන එක විධික්‍රියාවක් එහෙනම් අපිට පේනවා වරෝ බලපං දියන් අසන් කියන පද 4 විධික්‍රියා විධානයක් අඟවන ක්‍රියා. අපි යනවා ප්‍රශ්න අංක 13ට. අන්න ඊළඟට යනවා සන්ධිවලට. සන්ධිවල ගැටලුවක් තියෙනවා අන්න. අපි යනවා සන්ධි පාඩමට. දැන් අපි ගියේ ව්‍යාකරණවල විධික්‍රියා sorry ක්‍රියාපද පාඩමට. අපි යනවා සන්ධි පාඩමට. පහත පද පිළිවෙල ඇති පද දෙකම නිවැරදි ලෙස විසන්ධි කර ඇති වර්ණයේ තෝරන්න. නර උත්තම තමයි නරෝත්තම වෙන්නේ. සුලං පහර සුලඟ පහර. එහෙනම් විසන්ධි කර ඇති වර්ණයේ තමයි 1. නේද? පුනර් උදය කියන එක පුනර් උදය. පුන උදය ඊළඟට කිරිමැටි ආන කියන කිරිමැටි ආන ඒ කියනවා වැරදි කිරිමැටි ආන කියලා නෝන යාන කියලා තියෙනවා ඇත්හල කියන එක තමයි නිවැරදි ඒක ඇත්හල කියලා තියෙන එක වැරදි පත් ඉරු කියන එක හරි මැද ඇඟිල්ල කියන එක මැද ඇඟිල්ල හරි තුනු වග කියන තුනු උවග කියලා තියෙන තුනු අග වෙන්නට ඕන නමුත් ඒක වැරදි හරි නම් පිළිතුරු අංක 1 ලේසි නිවැරදි විසඳ ආපු සන්ධි වලින් නිවැරදි විසඳි කර නැති පද පිළිය සහිත ප්‍රතිපද පද සහිත පද නිවැරදි විසඳි කළා නැහැ විදේශ ආධාර නිවැරදි විසඳි කළා තඹ පලා නිවැරදි විසඳි කළා ලිප් ගල නිවැරදි විසඳි කළා වට උර නිවැරදි විසඳි කළා එහෙනම් අනිත් ඒවා නිවැරදි විසඳි කරලා ඇතිව බලමු සිතුකම්
නිවැරදි විසන්දි කරලා රජ උත්තම නිවැරදි විසන් අත්ලස් නිවැරදි විසන්දි කරලා නැති ඒකත් නිවැරදි විසන්දි කරලා තියෙනවා දේ අත දෑත එහෙනම් ඕන අපිට පේනවා උත්තරේ මොකද්ද තුන්වෙනි එකේ කියලා දේ අත තමයි දෑත වෙන්නේ නිල් අඹර තමයි නිලඹර වෙන්නේ බුදු සරණ තමයි බුත් සරණ වෙන්නේ ගොක් අත තමයි ගොක් අත නා තුන්වෙනි පේළිය වැරදි එක නැති පද පේළිය තමයි හතරවෙනි එක තුන්වෙනි එක අනිත් ඔක්කොම නිවැරදි විසන්දි කරලා තියෙනවා පහළවට යනවා යුගල පදයක් නෝන පදයක් ඇතුළත් වී ඇති වර්ණ යුගල පදයක් නෝන එකක් තියෙන කහන්නේ ලුණු ඇඹුල් යුගල පදයක් ಜಾති ධර්ම යුගල පදයක් පොඩි පට්ටම් යුගල පදයක් කියන දේන යුගල පදයක් බහාර දූර වැර වැයම අදිමදි යුගල පද පස්පව් කියන්නේ යුගල පදයක් නෙවෙයි මොකක්ද පස්පව් කියලා කියන්නේ මතක තබා ගන්න සමාස පදයක් පව් පහක් ඇත්තේ පස්පව් එහෙනම් ඔන්න පිළිතුරු අංක 2 පහළවට 2 අපි යනවා 16ට මුලින් නියති පදයට සමානාර්ථ පද දෙකක් පමණ ඇතුළත් පද පිළිවෙල සමානාර්ථ පද දෙකක් විතරක් තියෙනක තෝරන්නලු දෙකක් විතරක් තියෙනක අපි ටිකක් බරපතල ප්‍රශ්නයක් දෙකක් තියෙන එකක් නෙමෙයි වර්ගීය ප්‍රශ්නයක් අනිවාර්ය විභාගෙට එනවා ස්ථාවර ස්ථාවරය කියලා ගන්නේ එක තැනක තියෙන. කියන්නේ තිරයි තිරයි ගතිකය කියලා කියන වෙනස් වෙනවා ස්ථාවරය විරුද්ධ එකක් ගතිකය කියලා කියන්නේ ජංගම කියලා කියන්නේ ස්ථාවරකේ විරුද්ධ පදය. පවර කියලා කියන්නේ අදාළම නැති එකක්. ප්‍රමෝදය කියලා කියන්නේ ප්‍රමෝදයේද කියන ආලාදයටත් හර්ෂය කියලා කියනවා එහෙනම් ඔන්න උත්තරයක් විතර ගන්න පුළුවන් එකක් බලමු තව ඒක තියෙදි කියලා විකසිත කියලා කියන්නේ විපෙනවා මුකුලිත කියලා කියන්නේ පර වෙනවා ඒ දෙක ගන්න ඒක දෙක අදාළ නැහැ අනිත් දෙක බලමු අපි පියුම් කියලා කියන උපුල් කියන කුසුම් කියන පණ්ඩර කියන ඇඹුල කියනවා ඒක ගන්න බෑ සිරගත කුලගෙන එමෙනි දේනත සුරගන පිළිතුරු අංක 2 අනික් අය දෙකකට වඩා තියෙනවා අන්තිම එකේ සෝරි ඔව් දෙකකට අන්තිම එක එකයි තියෙන තුන්වෙනි එකේ තියෙන දෙකක් සෝරි එකක් ඒ වගේ ගැලපෙන 17 මුලින්දී ඇති පදයට විරුද්ධාර්ථ පදයක් ඇතුළත් වී ඇති පදයක ඇතුළත් විරුද්ධාර්ථ පදයක් තියෙන කහන්නේ සුවචයි කියලා කීකරුයි කියන එක සුවචයි විරුද්ධාර්ථ පදයක් ඇතුළත් වී ඇති පද පිළි ලාමකයි සමාන දාමරිකයි කොහොම නැහැ කපටි මොලොක් බලමු ආල්පශති මුඩි වික්ත මහන පිවිතුරු නිකලල් පවිත්‍ර මිලාන නොකිලිති ආඩ්‍ය පිළිතුරු අංක 4 ආඩ්‍ය කියන එක ගන්න ආඩ්‍ය මොකද විරුද්ධාර්ථ පදේ ආඩ්‍ය කියලා කියන්නේ ගොඩක් තියෙනවා කියන එක ශූන්‍යයි කියලා කියන්නේ අඩුයි කියන එක ආඩ්‍යයි ශූන්‍යයි 18 ගැටු තියෙන අහන්න ඕන ඔය අතරේ 18 18 මුලින්දී ඇති පදයට බහුවර්ථ දෙන පද පමණක් ඇති වර්ණය මුලින්දී ඇති බහුවර්ථ බහුවර්ථ දැන් ඔන්න බලන්න මේක මේ 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 මේක වෙනම විෂය කොටසක් මේකට අපි කියන සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග කියලා වෙන නිබන්ධන මාලාවක් අපි ඉස්සරහදී මේකේ සාකච්ඡා කරන ඉදිරියේදී 11 අවසරදී බය වෙන්න එපා මේව කතා කරන්නේ නැහැ කියලා 11 අවසරදී පාඩම් මාතෘකාවක් වෙනම සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග කියලා ඒකෙන් දැන් මේ හැම එකක්ම කතා කරන සමානාර්ථ පද විරුද්ධාර්ථ පද බහුවර්ථ පද හරිද ඒක වෙනම කොටසක් ඒ නිසා එක පොඩක් මතක තබාගන්න මුලින්දී ඇති පදයට බහුවර්ථ පද දෙන පද දෙකක් දෙන පද පමණක් ඇති බහුවර්ථ විතරක් තියෙන පස් පස් කියලා පස් කියන පක්ෂයේ හේතුව S කියන එක ගන්න බෑ වර උතුම් කාලයේ වරපට වියන බලමු වත මුහුණ වස්ත්‍රයේ වස්තුව උෘතේ ප්‍රාසාදයේ පහස පාත්‍රයේ පාපේ පිළිතුරු අංක 2 පිළිතුරු අංක 2 මෙන්න උත්තර තියෙනම් කියන්න ඕන ඔයගොල්ලෝ ලියුවා ඉක්මන් කරමු 19 සෑම ප්‍රශ්නයකම අක්ෂර විනාශය નિවර්දියේදී ඇති වර්ණිත කරන අක්ෂර විනාශයේ ප්‍රශ්නය විභාගෙට මේ පේපර් එකේ අනිවාර්යෙන් වෙනවා මම 2007 සාමාන්‍ය පෙළ ඔයගොල්ලෝ මේ මේ විෂය උගන්වන්න පටන් ගත්තේ 2007 ඉඳලම හැමදාම මේ ප්‍රශ්නය ආවා හැමදාම ආව මේ ප්‍රශ්නේ අක්ෂර විනාශයේ ප්‍රශ්නයක් එනවමයි බහුවර්ථ සමානාර්ථ විරුද්ධාර්ථ ප්‍රශ්නයක් එනවමයි මේ පේපර් එකට සංදි පාඩමෙන් එනවා ක්‍රියාපද පාඩමෙන් එනවා මේවා අපි කතා කරනවා ඉතින් ඒසයි ඉදිරිදී මෙයාට දාලා වෙන වෙනම අපි විශේෂ කොටස් එක සාකච්ඡා කරන්න ඕන හරිද හරි බලමු අක්ෂර විනාශය තාක්ෂණයේ හරි පරිගණකයේ හරි ඥානයේ හරි සම්දර්ශනයේ හරි නිවැරදිව තියෙන්නේ ඒකේ දුෂ්චරිත හරි පුස්තකාලයේ හරි කොට්ටාසිය වැරදි කොට්ටාසය වෙනසක් තාලුදි ඡායන කොට්ටාසිය තියෙන්නේ ඒ ඒ ඒ ඒ ටිකෙන් දුෂ්චරිත වචනේ හරි පුස්තකාලයේ හරි කොට්ටාසය මිසක් කොට්ටාෂය නෙවෙයි සියලු කියන වචනේ හරි ඒක වැරදි උත්තරේ නේ කොට්ටාසය කියන එක ප්‍රදර්ශනයේ හරි ගවේෂණයේ හරි ශිෂ්ටාචාරයේ වැරදි අනික වචන තුන හරි ශිෂ්ටාචාරය කියන එකේ ඨයන්නාපක් ප්‍රාණ විස්මය හරි සමස්ත හරි
කනිෂ්ඨ වැරදි මම ඔයගොල්ලෝ උගන්ලා තියෙන සායිත් පැහැදිලි කරන්න යන්නේ කණ්ඩානිෂ්ඨ කනිෂ්ඨ වෙනකොට නයන දන්තජය විශිෂ්ඨ හරි මට කිවිදි මට කියන්න ඔයා ඒකේ උත්තරේ ගත්තද කිවිදි උත්තරේ ගත්තද ඒක මට පොඩ්ඩක් නිකන් මෙහෙම මෙහෙම බලන්න ඕනේ මේක උත්තරේ ගන්න ගත්තා ඉන්නවද කියලා මලිත් නෙත් මිනි මේක පිළිතුර ගත්තද හරි කමන්න බලමු අපි මම කවුරු හරි පිළිතුර ගන්න කෙනෙක් ඉන්නවද හරියට දැනගෙන මයික් ඔන් කරලා කියන්න දැනගෙන ගත්ත කෙනෙක් ඉන්නවද කවුරු නැද්ද හරි බලමු කමන්න අපි යනවා 20 වෙනි ප්‍රශ්නෙට ආයි සන්ධි වලින් 10 වසර නිසා සන්ධි වලින් ප්‍රශ්න දෙක තුනක්ම තියෙනවා මේක 11ට ගියාම මෙච්චර එන්නේ නැහැ බලන්න නෙළුම් මල් විසන්ධි කරන්න නෙළුඹු මල් ගාත්‍රා අක්ෂර ලෝප සන්ධි එකක් දැනගත්තත් එදී හරියට දැනුණා පූජෝත්සවේ පූජා උත්සවය ආගම සන්ධිය බලමු ඊළඟ නොඑක් නො දන එක් සරසරාදේශය හරිද ආගම සන්ධි තුන්වෙනි එක දුප්පත් දුක්පත් පර රූප සන්ධිය පිළිතුර අංක 1 21 සෑම පදයකම අක්ෂර විනාශය නිවැරදි ලෙස දීටි වාක්‍ය තෝරන්න අමුණු වලට එල මාර්ග එල කියන එක වැරදි එල මාර්ග කියනකොට එලලා යන මූර්ධජයි එතැයි එල කියන එක වැරදි ඊළඟට ගෙන යාමට යාම විස්මිත කියලා තියෙන විස්මිත කියලා එතනත් වැරදි ඒක හදා ගන්න වනවිල් ගොඩමින් සතා සීපාව සමග ජීවා ජීව සමස්ත පරිසරෙම පරිසරෙම රටාවක් අනු බිඳ තිබිනි සමස්ත කියන වචනේ වැරදි එතන දෙවෙනි එකේ ගීතය නියත වශයෙන් අතිශය සුන්දර වූ සංගීත වූ හරවත් සාහිත්‍ය නිර්මාණයක් විය යුත්තේ පිළිතුර 1 පිළිතුර අංක 3 4 විශ්වය තරණය කිරීමේ තරම් විශිෂ්ට වූ විද්‍යාත්මක ඥානයක් මිනිසාට උරුම වූයේ භාෂාව මාධ්‍ය කොට ගෙන කියන එක ඒකත් හරි වේක් වගේ කියලා ඒකත් ඇකි හරි හරි දෙකම වැගේ හරි හරිද හරි ඊළඟට බලන්න 22 දී ඇති පාඨයේ ඇතුළත් පද නිවැරදිව අකාරාදී පිළිවෙලින් යෙදී ඇති වර්ණිතෝ නකාරාදී අකාරාදී කියන ප්‍රශ්න නිවාරණ විභාගයට එන එකක් අපි කතා කරලා නැති වුණාට අපි ඒක දැන් අක්ෂර විඤ්ඤාස අක්ෂර මාලාව සම්බන්ධ පාඩම සාකච්ඡා කරනවා අකාරාදී රොක්කත්තර මලමුදිනේ බඹුරන්ට හැන්දෑව කියන ගීතෙන් තමයි මේ කොටස අරන් තින්නේ අත්තන කියන එක පළවෙනිට එන්න ඕන ඊළඟට එනවා නයන්න නා සර් 21 21 පිළිතුර තුනක් හරි හතරක් හරි නෑ සර් තුන්වෙනි එක අතිශය වැරදි නේද කොහොමද තුන්වෙනි එක තුන්වෙනි එක ආයතන නිර්මාණයක සංවිධානවත් ආ සෝරි වැරදි 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 අතිශය වැරදි අතිශය වැරදි එහෙනම් පිළිතුර අංක 4 පිළිතුර අංක 4 අතිශය වැරදි හරි කමන්න බලන්න මේ අකරාදිය බොහොම හොඳයි මතක් කර එක එක නැත්තම් හැමෝම වැරදි අවබෝධයෙන් ඉන්නවා 22 පිළිතුර අංක 3 4 දෙකෙන් එකක් නේ ගන්න වෙන්නේ මයන්ට කලින් නයන තියෙන්නේ ඊළාට අපි බලන්න ඕන බයන්නද මුයන්නද ඊළඟට තියෙන්නේ කියලා එහෙනම් පිළිතුර අංක 3 වෙන්නට ඕන अक्षर वर्गे कांटगे उत्तरे मुखाद उत्तरे विभक्ति प्रश्न विभक्ति විභක්ති නමේ අහලා තින අය නම් පොඩ්ඩක් මතක් කර ගන්න පුළුවන් ප්‍රථමා කර්මකත්‍රු කර්ම සම්පදාන අවදි සම්බන්ධ ආධාර ආලපන ප්‍රථමා කර්මකත්‍රු කර්ම සම්පදාන අවදි සම්බන්ධ ආධාර ආලපන කියලා විභක්ති නමයක් තියෙනවා විභක්ති නමයක් තියෙනවා ඒ විභක්ති සර් දෙකට උත්තර නියද මොකටද 22ට 22ට පිළිතුර 3 ගැටලුවක් තියද නෑ නේද හරි 20 හතරට උත්තරේ ගත්තොත් 24 උත්තරේ 24 24ට පිළිතුර
විසිහතර යහන්නේ මේ විභක්තිය මොකද්ද කියලා මගේ මගේ අගේ කොටස් පෑ ඔකට පාති හිසත්සලා උන්ට ඇයි වැඩියෙන් මට ආදරේ පුත බලන් කියලා කිව්වහම පුත කියලා කියන්නේ ආලපන විභක්තිය ආලපන විභක්තිය නම් අපිට උත්තරේ හොයන්න වෙන්නේ එක නෙමෙයි හතරේ එක නෙමෙයි හතරේ ඊළඟට ඔබ පෙම්බර මෑනියෝ දතින් එතකොට ඔකෙන් දන්නේ වට අපි කියොත් ඔබ කියන එක ගත්තහම පුත කියන කාලපණයි ඔබ කියන එක ගත්තහම කර්ම විභක්තිය ආයිතු වෙන්නේ මෑනියෝ කිව්වහම සෝරි හතර ආලපන විභක්තිය කර්ම විභක්තිය පිළිතුරක් එක දරුවෝ පුත කියන කාලපන විභක්තිය ඔබ කියන එක සම්බන්ධ විභක්තිය ඔබ වෙම්බර මෑණියෝනේ සම්බන්ධ විභක්තිය ඔබට අයිති කියන දාර මෑණියෝ කියන එක ප්‍රථම විභක්තිය දතින් කියන කර්ම විභක්තිය පිළිතුරු අංක 1 24 එක අපි යනවා 25 25 තාලුජ අක්ෂර පවණක් කියලාදී වර්ණිත කරන තාලුජ අක්ෂර කියලා කියන්නේ තල්ල උපයෝග කරගෙන උච්චාරණය කරන අක්ෂර තාත දාද න ද පිළිතුරු අංක 3 26 පහත ඉදුම් වල ගැලපෙන තනි පදයේ නිවැරදිව පිළිලින් ඇති වර්ණිත කරන්න පහතින් ලියන ලද අදෝලිතියක උත්තරේ දාන්න සාමලි මුද්‍රාව තමයි සමූල පාඨණය පිළිතුර 7 3 හෝ 4 2 එකක් ගන්න සම්පූර්ණ විනාශ කර දෙමින් විද්වංශණය මැනවින් සැරසීම සම්ප්‍රසාදණය මෙන්න මේව හුද්දට බලා ගන්න දරුවනේ මේ පේපර් එකේ තියෙන මේවා විභාග වලට එනවා මේවා එනවා සාමාන්‍ය පිළිතුර අංක 4 27 කඳුළු හෙලා නැ ඇඹිලියට සහල් කරන අම්මා 25යි 26ට 26ට 4 25ට 3 26ට 4 25ට 3 කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා සුසුම් හෙලා ගිනි දළුගෙන ලිප මොලවන අම්මා තාම සංවේදී තාම හැඟුම්බර ගීතයක් අහන්නේ වීරණ විදි නම් කරන්නේ මුද්දිත පද වලට දාලා වීරණ විදි නෑඹිලියට කියලා කියන්නේ විභක්ති පදයක් නෑඹිලියට කියලා කියන්නේ විභක්ති පදයක් ගරන කියලා කියන්නේ හෘදන්ත පදයක් ගිනි දළු කියලා කියන්නේ සමාස පදයක් ගෙන කියලා කියන්නේ ක්‍රියාපදයක් එහෙනම් පිළිතුර පිළිතුර නෑඹිලියට විභක්ති සරගරණ කියන එක කෘදන්ත නෑ ගිනිදළු කියන එක සමාස ගෙන කියන එක ක්‍රියා එතකොට පිළිතුර අංක 3 27 3 පාසඳන පද සඳහන් කවි පද දෙකේ අදාස නිවැරදිව දක්වා ඇති වර්ණයේ තෝරන්න ගමිනුරුම ඕවස්තුව පොදියක් බඳ කර තියාන උඹ බහට රැවටිලයි සිදා දියට මං ආවේ මොකද්ද මේ ගමිනුරුම ඌ වස්තුව ගමිනුරුම ඌ වස්තුව තමයි මතක තබා ගන්න ආ හොඳ සිල් හොඳ ගති පැවතුම් සිරිත් තිරිත් ගරු ගමිනුරුම ඌ වස්තුව පොදියක් බඳ කර තියාන ගොඩාක් ගිනව පොදියට කියන්නේ ගොඩක් නේ ගමෙන් ගෙනාවු හොඳ ගති ගුණ සේරම මේ කියන්නේ ගමිනුරුම ඌ වස්තුව පොදියක් බඳ කර තියාන උඹේ බහට රැවටිලයි සිදාදියට මං ආවේ සිදාදියට එනවා මොකටද හිතුව සිදාදිය තමයි හොඳම සිරිත් ත්‍රික් ගති ලක්ෂණ ඔක්කොම තියෙන්නේ කියලා ගමේ තිබුණ ගොඩාක් කුරුම කරගත්තු හොඳ ගති සිරිත් ඒස ගති සිරිත් ටික තමයි පොදියක් බඳගෙන ආවේ හැබැයි නගරයට ආවේ නගරයට වඩා හොඳයි කියලා හිතාගෙන අනේ දෙයියනේ නගරේ මොකක් හරි ගන්න දැන් නැහැ අන්තිම රැවටිච්ච එක තමයි උනේ එහෙනම් මොකක්ද දෙලා තියෙන්නේ ගමෙන් හිටිය කෙනෙක් ඇවිල්ලා තියෙන නගරයට ඇත්තට මොකක්ද දෙලා තියෙන්නේ නගරිය ඇති ඔපේට රැවටුණු මාම ගුණදම් පොදි බැඳගෙන ගමින් ආවේ මේ. හරි ඒක තමයි උත්තරේ. පිළිතුර අංක 3. ඊළඟට අපි යනවා ප්‍රශ්න අංක 29. 27. 28ට උත්තරේ යම් කිව්ව නේද 3 7 3 කියලා 28ට උත්තරේ 29. 29ට යම් එක එක වර්ණෙහි පද 3ක් හා ඒවායි තේරුම් දී ඇත. පතුන එහෙම නිවැරදිව වර්ණේ තෝරන්න. අසරුප්පාය කියලා කියන්නේ නොගැලපීම පරිශුද්ධ කියලා කියන්නේ පිරිසට විලම්භය කියලා කියන ප්‍රමාදය අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ sorry වැරදි විලම්භය කියන එක අදාළ නැහැ ඒක අදාළ නැහැ ඒක තේරුම එක නෙමෙයි පරූපාදී කියන්නේ වාද කිරීම නෙමෙයි පුරාකෘත පුරාණ කෘති ගම්මාන කියන හැඟවෙන එක හරි සුනිශ්චිත කියලා කියන්නේ නිශ්චිත පුලුක් කලස කියන්නේ පුන් කලස 48 කියන්නේ 48 පරිපාකයට කියලා කියන්නේ දිනුවට අග්‍රභාගය කියලා අග කොටස අත්‍යන්තයෙන් කියලා කියන්නේ සම්පූර්ණයි නිශ්චිත පුදු කොට කලස
පිළිතුරු අංක 4 පරිපාකයට දිනුවොට කියලා කියන පරිපාකයට අග්‍ර භාගය කියලා අග කොටස අත්‍යන්තයෙන් කියලා කියන සම්පූර්ණයි 29ට 4 30 ආසදාන ප්‍රකාශතුරු වැඩි ප්‍රකාශිතවරණ මෙන්න මේ වගේම මම ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්න පුළුවන් අසම්භාව්‍ය ක්‍රියාවකට පෙර යෙදෙන ප්‍රාණවාචී නාම පදය උක්ත රූපයෙන් තැබිය යුතුය වැඩදීනේ ඔයගොල්ලෝ දන්නවනේ අසම්භාව්‍ය ක්‍රියාවට පෙර යෙදෙන ප්‍රාණවාචී නාම පදය උක්ත රූපයෙන් තමයි ඔක් කියන්න සර් 26ට මොකද දැන් 26ට කියන්නේ උත්තරේ 6ට පිළිතුර 4 පාසන ප්‍රකාශන වැඩි විරුද්ධ ප්‍රකාශ තෝරන 30ට උත්තරේ පළවෙනි එක නෙවෙයි නූතන සිංහල අක්ෂර මාලාවේ අක්ෂරාක්ෂර විස්සත් व्यंजन अक्षर एक कोमल तरदी संशार्थ इतना अक्षर विनाश कर देते हैं वाक्य का अंतर्वाक्य अर्थे खात्र उक्त होना तर पहले मुझे बहुत जने वैर्दी कर्मकार का वाक्य का विसिंजन निपात्र पर एक जना खात्र उक्त रूपेण तभी होती है बालू आप एक अत्तर दिन है माना कर्मकार का वाक्य विसिंजन निपात्र पर एक जना खात्र उक्त रूपेण एक वैर्दी तो वाक्य अंतर्वाक्य खात्र उक्त होना तर वैर्दी एक ආනවාචී නාම පද උත්තරේ මේකේ නිශ්චිත පිළිතුරක් නැහැ කර්මකාරක වාක්‍යයක විසින් නිපාතයට පෙර යෙදෙන කර්තෘ උත්තර රූපෙන් තැබිය යුතුයි ඒක වැරදීනේ අතර ගන්න බෑ කොහොමත් වැරදි සංශයාර්ථ වාක්‍යක අන්තර් වාක්‍ය කර්තෘ උක්ත වෙන්න බෑ කීයටවත් අනුක්ත වෙන්න ඕන මොන සිංහල අක්ෂරවල සර අක්ෂර 20යි ව්‍යංජන 4යි එකත් වැරදි සම්භාව්‍ය ක්‍රියාවට පෙර යෙදෙන ප්‍රාණවාචී නාම පදයේ උත්තර රූපෙන් තැබිය යුතුයි तो कुटेका का तुक मेका का निवेदित भी मैं वैकी नए मेकी एक निशान मेका हदागन ना संभाग के यार पे रहते ना प्राणवाची नाम पदे उयाना आयाना करन अनुक्त के हदागन एक तो मैं उत्तरी विधि ना रखा नहीं मोटे मलापुन क्लबे एक निशा हर अपियानो तीसरे कर डेंगू मधुरन बोवी में लक्षण था गांबेसियां ව්‍යාකරණ අනුකූල නිවැරදි අපි දුටුවේම කිව්වම නිතිය ඔක්කොම අනුක්ත වෙන්න ඕන. ආයෝක හාන දෙයක් නැහැ. ගම්බැසියන් කියලා එන්න ඕන අනිවාර්යෙම. ගම්බැසියන් සියල්ලන්ම යනුවෙන් එදීම තමයි හරියම එක. මේම පිළිතුරු අංක 4 ඩෙන්ගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා ගම්බැසියන් සියල්ලන්ම විහිසෙනවා අපි දුටුවේම ගම්බැසියන් සියල්ලන්. හරි. ආය අක්ෂර විනාශ කුල පද ටිකක් තියෙනවා. බලන්න නිවැරදි ව්‍යාකරණ අනුකූල පදේ මොකක්ද කියලා මේක අපි ටිකක් කතා කරලා තියෙන නිසා. ලෝක පාපන්දු කුසලානි දිනාගත්තේ කවුරුන් දැයි? ලෝක පවස කුසලා දිනාගන්නේ කවුරුන්ද ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ වැඩදී බලා සිටියේ කවුද ක්‍රීඩා ලෝලිහු වෙන්නට ඕනේ ඒක හරි ගන්නවා ඕගොල්ලෝ හදා ගන්න උතන වැඩදී තැන් නියෝජ කරගන්න ක්‍රීඩා ලෝලිහු වුණා නම් එතන හරි පරිසරය ආදරය කරන් නොකරන්න පරිසරය විසින්ම විනාශ කරනු ලබයි බලමු මේක අපි හරිද කියලා පොතපත කියවීමට ඇබ්බැහිව දරුවන් තම අධ්‍යාපන අධ්‍යාපනයට රූපහිනි බාධාවක් නොකර නොගනි කොහොමත් ඒක වැඩි පොතපත කියවීමට ඇබ්බැහිව දරුවෝ වෙන්න තෝරන දරුවෝ වෙන්න තෝරන ඔව් ගෙදර එනවා එතකොට එතකොට සාමාන්‍යයෙන් 10 විතර වගේ ඉන්නේ ආ ගමන් දෙක් කරන්නේ හරි හරි යන 10 විතර වගේ වෙයි කියපොඩි හරි හරි එතකොට වැඩි හිටියන් නාද සෝරි පොතපත කියවීමට අබ්බෙහු දරුවෝ තම අධ්‍යාපනයේට රූපහිනී බාධාවක් කර නොගණිත කියලා තිබුණා ඒක හරියට වැරදි ඒක වෙටි රෑඩ් දුරු සුන්දර සීනෙන් මා විශාල සතුරක් ඉදින් මේකත් වැරදි පිළිතුරු අංක දෙකේ නම් පරිසර ආදරය කරන නොකරන්නා කියලා පිටර ඉක්මන් කරමු අපි පිළිතුරු අංක දෙක 30ට මොකද්ද කියලාද 30ට අපි උත්තරයක් තිබෙන්නේ නැති නිසා පළවෙනි උත්තරේ හැදුවා හදලා ගත්ත උත්තරේ විදිහට පළවෙනි උත්තරේ හැදුවා කොහොමද හැදුවේ අසම්භාව්‍ය ක්‍රියාවට පෙර යෙදෙන ප්‍රාණවාචී නාම පදය උක්ත රූපයෙන් තැබිය යුතු කියන එක අපි අනුක්ත රූපයෙන් තැබිය යුතු කියලා හදලා ඒක පිළිතුරු විදිහට හැදුවා 32 33 දසත කිරණ විහිදුවමින් හිරුදාවත්ම විහඟ ගීනාදේ ඇසෙයි විහඟ ගීනාදේ ඇසෙයි කියලා කියන බෑ බලමු අපි බලමු උත්තරේ ගන්න පුළුවන් සමහර මිනිස්සු ශීඝ්‍ර වාණි දරාට හසුවේ අසාර්ථකත්වයටපත් වී ඇත මිනිස්සු කියලා බෑ ඇත නැත කියලා අවොත් පත්ති කියලා ක්‍රියා රූපයක් තියෙන නිසා මිනිසුන් වෙන්න ඕනේ ඒක වැරදි. වැඩි හිටියන ආදර්ශයක් 30 2 32ට පිළිතුරු අංක 2 33 වැඩි හිටියන ආදර්ශවත්ව හැසිරෙන්නම් දරුවෝද යහමග යනු ඇත. ඒකත් වැරදි.
යනු ඇත කිව්වහම ක්‍රියාරූපයක් දරුවන් කියලා තිබුණා හරි සොරුන්ගේ පැමිණීමෙන් කලබලය කලබලෝ නිවසියෝ එකවර නැගු හඬින් ගම්මැසිය නිවසියෝ එකවර නැගු හඬින් ගම්මැසිය අවදීව පිළිතුර එකක් වැඩි පිළිතුර අංක 1 33 1 දසත කිරණ විහිදුවමින් හිරු දාවාත්ම විහිඟ ගීනාදේ ඇසේ ගීනාදේ නෑසෙන් ඒක නිසා ගැටලුවක් නෑ අවසාන වෙකී ඒකේ නිවසියෝ කියලා આવොත් කොහොමද වෙරදී නිවසියන් වුණා හරි ටික 34 කිල්නොච්චේ සිට ඔබ අමතර මා මහේන්ද්‍රය බලමු අපි වැකිය සේවකයන් බොහෝ දෙනෙක් විසින් ආයතනයේ පිරිසිදු කරන ලදී ඒ වැකිය හරි සෝරි ඒ වැකිය වැරදි සේවකයන් බොහෝ දෙනෙකු කියලා ආවනම් හරි දෙක වැරදි උනන්දුවෙන් පාඩම් කටයුතු එන්න අපි විභාගයෙන් සස්ලි සමත්ත්වවා ඒකත් වැරදි කෙනෙකු තවත් කෙනෙකු අගයන්නේ නම් ඔවුන් අගයන්ට බොහෝ දෙනෙක් සිටිති පිළිතුරන් 4 මිදහත් හිතන්ට පුරුදු උණු බුද්ධිමත් සමාජයක් ඇති වූ විට රටක සාහිත්‍ය දිනුවේ පිළිතුරු 1 ධර්මසේනේ දෙක බලමු හරිදි කියලා නිතේවා ධර්මසේනේ මේ අදහස් ප්‍රබලව ඉදිරිපත් කිරීම සඳහා සමහර තැන කිටිව කිය දාගනිති වැරදි මිනිසුන් භාෂාව නිපදවා ගැනීම පසු සිහිතෙන් ගන්නන්ට ප්‍රවේශින් විවිධ උපක්‍රම යොදා ගන්නා ලද මිනිසුන් වැරදි दवसे आरंभ करती लोक साहित्य विविध संभाव्य कृति मार्ग संबंध उत्तर उत्तर නවනි සිවසේ මෙද භාගයේදී පමණ ලියවුණු සියලු බස් ලකන අලංකාරගෙන සිවස අලංකාරගෙන විස්තර ඇතුළත් ග්‍රන්ථයක් වුවද සිංහල පද සාහිත්‍ය අලංකාර ඇතුළුවේ ඉන් මදකලකට පසු කියවේ බා කියවේ පිළිතුරු අංක පිළිතුරංකික 38ට 1 38ට 1 39 38ට 1 39ට බලන්න සර් 38ට 1 නේද 38ට 1 38ට 1 සතිස් පහට ඒකට කියන්නම් පුතේ මම මේ දෙක ඉවර කළා තිස් නමයට දෙක සතිස් අටට දෙක තිස් 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 අටට එක තිස් අටට එක
අවසන් ප්‍රශ්න බලමු उत्तर उत्तर තමන්ගේ ලකුණු ටික කමෙන්ට් කරන්න ඔබේ ඔයි දන්නව නේද කමෙන්ට් කරන්න කමෙන්ට් එකක් දාන්න ඔබට තියෙන ලකුණු ටික ඒක මට බලා ගන්න පුළුවන් එක එක්කෙනාගේ ලකුණු කොහොමද කොහොමද කමෙන්ට් එකක් දාලා තියන්න ඊළඟට
මම තව පේපර් කතා කරන්න යන්න පේපර් එක ගැන කතා කරන්න යන්න මොකද අපි වෙලාවයි ප්‍රශ්නයක් කියන හැම කතා කරන්න ගියොත් කොහොම නමුත් මම කැමති දෙවෙනි පේපර් එකේ තුන්වෙනි පේපර් එකේ කෙටි ටික විතරක් පොඩ්ඩක් ටග් ගාලා බලන්න දෙවෙනි පේපර් එකේ තුන්වෙනි පේපර් එකේ කෙටි ටික විතරක් බලමු බලන්න මේ දෙවෙනි පේපර් එකේ තුන්වෙනි පේපර් එකේ අරගෙන ඉක්මන් කළේ එකේ මෙන්න මේ ප්‍රශ්න තියෙන පේපර් එක ගන්න අපි දෙම පහත දැක්වෙන කර්තෘකාරක වාක්‍ය කර්මකට හරවන්න කියන පේපර් එකයි පහත සඳහන් දැක්වෙන කර්තෘකාරක වාක්‍ය කර්මකට හරවන්න කියන පේපර් එකයි කිටි පේපර් එකයි සෝරි දෙවෙනි පේපර් එකයි තුන්වෙනි පේපර් එක ගත්තොත් තුන්වෙනි පේපර් එකේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි තොපහ අපහ සතන කොට කාර්යයක් නැති අන්නේ පේපර් එක මම විශ්වාස කරන පේපර් දෙක හරියට ඇති කියලා අතන ලකුණු කමෙන්ට් කරන්න ලකුණු කමෙන්ට් කරන්න ඔගල සුදානම් නේද මේ පේපර් එකට වෙලාව ගන්න බෑ මේකට පොඩක් අපි මේ වගේ පේපර් එකක් අපි පන්ති කතා කරන පළවෙනි වතාව නිසා මම මේ පොඩි වෙලාවක් ගත්තා නැත්නම් මේකට වෙලාව ගන්න එක අපරාධයක් අපි බලන්න මෙන්න මේ පේපර් එක පොඩ්ඩ ඉක්මන් කරලා උත්තර ටික ඔයගොල්ලෝ ලියලා නැතුවත් ඇති සමහරලා ලියලා නැතුවත් කන්න පොඩ්ඩ සාකච්ඡා කරන පේපර් එකේ පේපර් තුනෙන් පළවෙනි ප්‍රශ්න තුන කතා කරන්න මේ මතකද බලන්න දෙවෙනි එකේ පළවෙනි එකේ තුන්වෙනි එකේ පළවෙනි එකේ කතා කරන්න මේ ආකෘතිය මතක තබා ගන්න ඕනේ ඒක නිසා බලන්න පේපර් එක අරගෙන පහත් දැක්කේ කතුරුකාරක වාක් කර්මාට හරවන තාම සුදාන නැතිව ඉන්නවද අපි යන්න ඕනේ ඉක්මන් කරලා පාඩමකටත් හරි කො කමෙන්ට් එහෙම කවුරුවත් නැහැ තාම නේද ලකුණු හදාගන්න බැරි වුණාද තාම එකතු කරනව නේද 40න් කීයද කියලා ඕනේ මම නිකන් 20ද 30ද කියලා එහෙම දාන්න හිතට එකඟව චුට්ටි වෙලාවක් දෙන්න මම ඒකට සූම් එකට බලන්න ගන්න කමෙන්ට් කරන්න සූම් එකට බලන්න ගන්න යාරේ පිප් ෆෝන් එක නැහැ නේද උනේ ෆෝන් එක මේ ඉස්සේ දාලා කැදුවා ෆෝන් එකක් නැහැ ෆෝන් එක වොන් දුන්න හැම වගේ මම මේ ෆෝන් එකක් අරගෙන ගත්තා දැන් හොඳට හැදෙයි ෆෝන් එකක් ගත්තා අපි තාජින්නේ නැහැ අද මේ මොකක්ද මේ ෆෝන් එකක් ගත්තා මාර්තස් ගා ඊයේ මාසෙක මේ කැලිෆෝනියක මේක ගත්තේ 3150 මේ ෆෝන් එක 4600 වාර ෆෝන් වැඩි වෙච්චා They're coming back. හරි දැන් කමෙන්ට් කරන්න බෑ බැරිද එහෙමද බෑනේ හදන්න සර් මේකෙන් දරුව හදන්න සර් බෑ බෑ සර් කමෙන්ට් කරන්න බෑ නේද බෑ
මට කියන්න මේ ලකුණු 30ට වඩා තියෙන මයිකෝන් කලික් මං කල විනාඩියක් දෙන්න. බලමු අපි සිතුමිට කොහොමද? ඒක ගෝලේරෝ. ආ කමන්නේ. පියුමි පියුමි කීයද? පියුමි කීයද ලකුණු? 38 साहित्य साहित्य मको दत्ते लकुण किया दे बिंदु है आडू ही सर आडू ही तमाई की आडू ही तीह आडू नांग तीन गरन ने खता कर लने अभी वहाँ का नौनो में का सर इसी नाम है इसी नाम में है तारुशी निम्सरा मको दत्ते ඒතරුෂි 37යි ආ 37යි 37යි සර් හොඳයි 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 විෂ්මි 보부දේ මොකද දත්තේ මම හරි හරි කමන්නේ අපි ඔහොම 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 කතා කරමු ඉස්සරහට මගර කෝ පේපර් එක ගන්න නැඩි පහට අගල එකත් උත්තර දී පොඩ්ඩක් කතා කරමු මේ පේපර් එකේ තුන්වෙනි පේපර් එකේ දෙකේම පළවෙනි ප්‍රශ්න විතර පොඩ්ඩක් බලමු බලන්න මෙන්න මේ වගේ පේපර් එකක් ඔබට ලැබෙනවා මේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට ලැබෙනවා බලන්න පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඔබ ගාව තියෙන්නට ඕන දැන් පේපර් එක අර අපි දෙමාපියන් ආශිර්වාද දෙමාපියන්ගේ ආශිර්වාදයේ ලැබෙමු කියන වැකි ප්‍රශ්න තියෙන පේපර් එක තියෙන්න ඕන හරි නේද හරි නැත්නම් කියන්න බලන්න මේකේ කර්මකාරක වාක්‍යයකට හරවා ලියන්න තියෙන්නේ මම උත්තරේ විතරක් නිකන් කියන්නම් අපි දෙමෝපියන්ගේ ආශිර්වාද ලැබීම කියන කර්මකාරකෙන් ලියන්න තියෙන්නේ අපි මෙන්න මෙහෙම උත්තරයක් ඔයගොල්ලෝ ලියා ගන්නට ඕන කීවෙනි ප්‍රශ්නද සර් පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඒතර ඔබ මේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ විදිහට නැත්තම් ඔයගොල්ලෝ අරන් තියෙන්නේ වෙන පේපර් එකක් ඒකයි තියෙන ප්‍රශ්නේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ අපි දෙමෝපියන්ගේ ආශිර්වාද ලැබීම කියන ප්‍රශ්නේ තියෙන පේපර් එක ගන්න ඕන අපි දෙමෝපියන්ගේ ආශිර්වාද ලැබුවෙමු කියන එක කර්මකාරකෙන් ලියන්න තියෙන්නේ එක අපි මෙන්න මෙහෙම ලියනවා අප විසින් දෙමෝපියන්ගේ ආශිර්වාදය අප විසින් දෙමෝපියන්ගේ ආශිර්වාදය අප විසින් දෙමෝපියන්ගේ ආශිර්වාදය ලබන ලදි නැත්තම් ලැබිනි අතීත කාල නිසා ලැබිනි නැත්තම් අපි අප විසින් දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබිනි අපිට අප විසින් දෙමාපියන්ගේ ආශිර්වාදය ලබන ලදි නැත ලබන ලද්දේ ඒ වගේ එකක් පුළුවන් ඊළඟ වැකියටම ඉක්ම කළා අම්මා මා කැඳ වූ ආය අතීත කාලයේ අම්මා විසින් මම කැඳ විනිමි කැඳවණු ලැබිනිමි කැඳවණ ලද්දෙමි මොකක් හරි උත්තරයක් තිබ්බනම් හරි යටලක් නැහැ නේද දෙක හරි නේද වෙලාව ගන්න එක අපරාධ මේකට තව එකයි මොකක් හත් කතා නකර පස්සේ පාඩමට යන්න ඕන සාහිත්‍ය එක මම එක්ක ආපෝ කියන්නද අම්මා විසින් ඔව් සර් අම්මා විසින් දැන් සර් අම්මා විසින් මම අම්මා විසින් මම අම්මා විසින් මම කැඳ විනිමි අම්මා විසින් අම්මා විසින් නැලව්වාය කොහෙද තින්නේ මේකෙ තින්නේ එහෙම නේද ආ ආ නැලව්වාය කියලා තින්නේ නැල විනිමි නැල විනිමි එහෙම නැත්තම් නලවන ලද්දෙමි නැත්තම් නල වනු ලැබිනිමි
මොකක් හරි එකක් තිබ්බොත් හරි. ඊළඟට හරි නේද දෙක හරි. සිංහල අක්ෂර වල ඇතුළත සංයක අක්ෂර දෙකක් හා අනුනාසික අක්ෂර දෙකක් ලියන්න. සංයක අකුරු පහයි ඒ පහෙන් එකක් ලියුණා හරි ගැජ්ජට දව කියන අකුරු පහෙන් දෙකක් ලියන්න තියෙන්නේ ලේසි. ඊළඟට අපි කිව්වොත් අනුනාසික අක්ෂර කියලා නාසරණ උච්චාරණය න ඤ න නම කියන අකුරු පහෙන් දෙකක් ලියුවනම් හරි. දන්නේ වෙන නිසා මම ඉක්මන් කරලා ලියාගෙන යනවා. කියාගෙන යනවා. විසන්දි කරන්න තියෙන්නේ බතල කියන එක බත් අල අරුණෝදය කියන එක අරුණ උදය. බත් අල විසන්දි කරාම ඊළඟට අරුණෝදය විසන්දි කරාම අරුණ උදය. ඉරේදි පද ආයතන ව්‍යාකරණ විදිය ලියන්න. ඉරේදි පද ආයතන ව්‍යාකරණ විදිය. වේවා කියලා කියන ආශිර්වාද ක්‍රියාපදයක්. ගියොත් අමුණසී මග සිටියොත් තෝනසී කියන එකේ ගියොත් සිටියොත් කියන එක සම්භාව්‍ය ක්‍රියාපදයක්. ආශිර්වාද ක්‍රියාපද සහ සම්භාව්‍ය ක්‍රියාපද දෙකයි උත්තර දෙකේ ඉන්නේ. ආශිර්වාද ක්‍රියාපද සහ සම්භාව්‍ය ක්‍රියාපද කියලා එක ආ දෙකට උත්තරේ ඉන්නේ. ඊළඟට පහත වාක්‍යයේ සියලුම පදවලට විශේෂණ යොද නැවත ලියන්න. ඒක ටිකක් අමාරු වැඩක්. අපි වෙන මෙහෙම ලියමු. ඔගොල්ලෝ මීට වඩා වෙනස් විදිහට ලියන්න කමක් නැහැ. විශේෂණ පදයක් හදන්න ඕන ස්ථාන තුනටම. දක්ෂ කතිකයා දක්ෂ කියන විශේෂණ පදයක්. හරවත් කතාවක් හරවත් කතාවක් දක්ෂ කතිකයා හරවත් කතාවක් පවත්වපු විදිහත් කියනවා කොහොමද පැවැත්වුවේ? චතුර ලෙස පැවැත්තියි. චතුර ලෙස පැවැත්තියි. පවත්වලා තියෙන චතුර ලෙස. එතකොට කතිකයා කියන පදේ විශේෂණ පදයක් ඕන, කතාවක් කියන පදේ විශේෂණ පදයක් ඕන, පැවැත්තියි කියන පදේ විශේෂණ පදයක් ඕන. දෙහිකට ලියලා එකක් ඉන්න බෑ. පහත ඊළඟට පහත වචන වලට උපසර්ග යොදා නැවත ලියන්න. කොමල කියන එක සුකුමල. සුකුමල. පැරණි කියන එක ඉපැරණි. නායක කියන එක අනුනායක. වෙන උපසර්ග ආයෙනවා නම් ගැටලුවක් නෑ. පාසදන් පදවල ප්‍රකෘති ලියන්න. ප්‍රකෘති. මිනිසාගේ ප්‍රകൃතිය මිනිස්. මිනිසාගේ වැඩ මිනිස් වැඩ. මිනිසාගේ කකුල මිනිස් කකුල. මිනිසාගේ අත මිනිස් අත. මිනිසාගේ හිස මිනිස් හිස කියලා ගත්තහම මිනිස් කියන එක ප්‍රകൃතිය. ග්‍රන්ථය කියන එක ගත්තහම ග්‍රන්ථ දෙකයි ග්‍රන්ථ. උත්තරේ ග්‍රන්ථ. පාසදන් පද විසන්ධි කර සන්ධි කරන්න. අඹපාර සන්ධි කරාම අම්පාර වෙනවා. මහි අංගණය සන්ධි කරාම මහි අංගණය වෙනවා. මහි අංගණය වෙනවා. පාසදහන් අදහසට ගැලපෙන තනි පදේ ලියන්න. පුරාණේ විඩාටපත් තුවන් නතරවන ශාලාව ලේසි. කොහෙද? අම්බලම. 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 ඔළු මිදලා නෝ එකේ තේරුම අහංකාර වීම නම් පොතේ ගුරා යන්නේ අදහස ලියන්න. පොතේ ගුරා කියලා කියන්නේ පොතේ ගුරා කියලා කියන්නේ පොතපතෙන් ලත් දැනෙමින් වැඩ කරන්නට. පොතේ ගුරා. පොතපතෙන් ලත් දැනෙමින් වැඩ කරන්නට. පහත් සඳහන් පද පද පොදු විහාරෙන් ලියන්න. හේමලයා. දන්නෝ කියන්නේ හේමලයා කියන කාටද? හේමලයා. හේමලයා කියලා කියන්නේ හේවනැල්ලට. හේවනැල්ල ලියනකොට නයන් මූර්ධජයි. හේවනැල්ල. හේමලයා කියන්නේ හේවනැල්ල. සෝමාරියා කියලා කියන්නේ කම්මැලියට. කම්මැලියට. සෝමාරියා කියලා කියන්නේ කම්මැලියට. ප්‍රවෘජ ක්‍රියාපදයක්. අස්පූර්ව ක්‍රියාපදයක් ලියන්නලු මෙන්න මේ ලිය කියන ධාතු ප්‍රකෘතිය. ලිය. ප්‍රවෘජ ක්‍රියාවක් කරාම ලියවයි. පූර්ව ක්‍රියාවක් කරාම ලියා. ඒ ප්‍රශ්න 10 අණු කොටස් 20යි ගැටලුවක් තියෙනවා අහන්න ලියාගෙන පෙරේ චක් වෙන මොකක් ගැටලුවක් තියෙන එකක් මම කරලා සර් 6 වෙනි ප්‍රශ්නේ 6 මිනිසාගේ කියන ප්‍රകൃති මිනිස් ප්‍රകൃතිය මිනිස් ග්‍රන්ථය කියන එකේ ග්‍රන්ථ ඒවනම් අහන්න පළවෙනි එක පළවෙනි එක මම කිව්වා අපි පළවෙනි එක අපි දෙමාපියන්ගෙන් දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබෙමු කියන එක අප විසින් දෙමාපියන්ගේ ආශිර්වාදය ලබන අප විසින් දෙමාපියන්ගේ ආශිර්වාදය ලබන ලදි නැත්නම් අප විසින් දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබිනිමි සර් දෙවියන් දෙවෙනි එක කියන්නේ සිංහල අක්ෂර මාල ඇතුළත සංයෝග අක්ෂර ගජර දව පහෙන් දෙකකුයි නාඤ්ඤයන නම අකුරු පහෙන් දෙකකුයි ලියවන හරි නායක කියන එක උපසර්ගය මොකද්ද? මොකේද? නායක කියන එක උපසර්ගය? උපනායක. උපනායක කියන්න පුළුවන්, අනුනායක කියන්න පුළුවන්, අනු උපසර්ගයක්, උප උපසර්ගයක්, උපනායක අනුනායක. හතර සර්. හතර. හයි සර්. හතර
වේවා කියන ආශිර්වාද ක්‍රියාපදයක් ගියොත් සිටියොත් කියන්නේ අසම්භාවි ක්‍රියාපදයක් නවිනික තුන්වෙනි එකේ බත්තර කියන එක බත් අල අරුණෝදය කියන එක අරුණ උදය නමය ගත්තොත් හේමලයා කියලා කියන්නේ හේවනැල්ලාව සෝමාර සෝමාරියා කියලා කියන්නේ කම්මැලියට සෝ දෙකට දෙකට මම දැන් එකපාරක් කිව්වා සංයෝගක් විතර තමයි ගජරදබ කියන්නේ ඒන් දෙකයි ලියන්න ඕන අනුනාසික අක්ෂර තමයි නනියන නම කියලා කියන්නේ ඒන් දෙකයි ලියන්න ඕන මම හිතනවා දැන් ඒකට ඇති කියලා වෙලාව ගත්තා विभाग තුන්වෙනි පස්සේ ප්‍රශ්නේ ඉන්නේ සාරාංශය හතරවෙනි ප්‍රශ්නේ ඉන්නේ ඡේදය කියව ප්‍රශ්න උත්තර කියලා පස්වෙනි ප්‍රශ්නේ වෙන්නේ ප්‍රායෝගික ලේඛනය ඉක්මන් කළ ගන්න ඊළඟ පේපර් එක ඇතුලින් මම අවසන් කරන මේක තුන්වෙනි පේපර් එක සාහිත්‍ය පේපර් එක දෙවෙනි තොප හා අපහා සටන් කොට කාර්යයක් නැති උදෙක් අප නසුවව අන්නේ පේපර් එක ගන්නවා දෙවෙනි තොපහා අපහා සටන් කොට කාර්යයක් නැති හුදෙක් අප නතුගව එක තමයි පේපර් එක ගන්න ඕන දේවේනි තොපහා අපහා සටන් කොට කාර්යයක් නැති හුදෙක් අප නතුගව ඔන්න ඔය පේපර් එක ගන්න ඒ අනුව පිළිතුරු ටික ලියලා තියෙකල විශ්වාස කරමින් මම ඉස්සරහට යනවා නැති උනක් කරන් දෙන්නේ නැහැ මේ වෙලාව හැටියට මෙහි දේවයන් මේ ආමන්ත්‍රණය කරන්නේ කාටද යන පැහැදිලි කරන්න. පැහැදිලි කරලා කියන්න ඕන. කෙටියෙන් කියන්න බෑ පැහැදිලි කරන්න ඕන දේවෙනි කියලා මෙතන ආමන්ත්‍රණය කරන්න කවුද? අනිකුත් රාජ්‍යවල පාලකයන්ට රජවරුන්ට මොන අවස්ථාවේද කියලා කියන්න ඕන මේක හරියට ලියනවා නම් චූලනි බ්‍රහ්මදත්ත රජුරුවන් සහ කේවට්ට බමුණා සතර කම්මන්ත්‍රණයෙන් පසුව අනිකුත් රාජ්‍ය අටක් කර ගැනීමට ගිය අවස්ථාවේදී සතර කම්මයන්ට අනුව අනිකුත් රාජ්‍ය අටක් කර ගන්න ගිය අවස්ථාවේදී ඒ රජවරුන් සමග සටනට ගිය අවස්ථාවේ තමයි කේවට්ට බමුණා මේ ප්‍රකාශ කරන්නේ මේක ප්‍රකාශ කරන්නේ කවුද කේවට්ට බමුණා අනිකුත් රාජ්‍යවල රජවරුන්ට කියලා ලිව්වත් හරි තවට විස්තර කරලා ලියන්න පුළුවන් වඩාත් හොඳයි අනිකුත් රාජ්‍යවල රජවරුන්ට වඩා විස්තර කරලා ලියන්න ඕන ප්‍රකාශ කරන්නේ කේවට්ට බමුණා පහත සඳහන් ග්‍රන්ථවල කතුරු නම් කරනලු ළමා කව් කලඹ අපි දන්නවා කවුද එස් මහින්ද ආ ටිබෙට් ජාතික එස් මහින්ද හිමි මලවුන්ගේ අවුරුදුදා කවුද ඉදිරිවීර සරච්චන්ද්‍ර ඒදිරිවීර මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා ඉදිරිවීර සරච්චන්ද්‍ර කියලා නිකන් ලියලා නිකන් ඉන්න එපා ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා කියලා ලියන්න ඕන ගෞරවාන්විතව ලියන්න එපා අපි සැඟවේ මෙමෙ මිනිස්සසල මෙමෙ සසල මෙමෙ ඇඹරෙමි එහෙත් පසුන පසුන සනවති මේ සඳහන් කාව්‍ය අලංකාරය කුමක්ද? කාව්‍ය අලංකාරය කුමක්ද කියලා අහන්න. මොකද්ද මේ කාව්‍ය අලංකාරය? උත්ප්‍රේක්ෂා අලංකාරය, උත්ප්‍රේක්ෂා අලංකාරය. මේ පද්‍ය තුල පද්‍යමත් රචක සාහිත්‍ය යුගය නම් කරන්න. කොළඹගේ දෙවන කාව්‍ය පරිපූර්ණ කියලා ලියන්න. එච්.එම්. ගුඩ්ලිගම් මහතා මේක අහන්නේ මේ පද්‍යපන්ති තුළ සාහිත්‍ය ආයත් රචකයා නම් ආයත් සාහිත්‍ය යුගය නම් කරන්න කියන්නේ කුරුලිගමගේ මහතා කියලා හරියන්නේ නැහැ. රචකයා ආයත් සාහිත්‍ය යුගය නම් කරන්න කියන්නේ කොළඹගේ තරුණ කවි පරිපූර්ණ නැත්නම් දෙවෙනි කවි පරිපූර්ණ අපි කතා කරලා තියෙනවා. පවසන්ට තතු හද සංසල නැති වේද සෙනෙහි හැර යාලේ යාදලෙනි මිලොදෙන නොදෙන්නා. මේ ප්‍රකාශ කරන්නේ කාගේද? සුප්පාදේවිය. ඉහත පාඩේ තුළ ග්‍රන්ථය නම් කරන්නලු. ග්‍රන්ථය නම් කරන්න කියන්නේ මොකද්ද ග්‍රන්ථය 554 ඒයි කද්ද බලන් කිව්වේ ඉහත පාඩේ ඇතුළත් ග්‍රන්ථය නම් කරන්න කියලා කියන්නේ මේක උපුටා ගත්තේ කොහෙන්ද 7 වෙනි පාඩමෙන් ලෙන අතහැරේ යෑම කියන පාඩමෙන් දැන් පාඩමේ නම ලියලා හරියන්නේ නැහැ ග්‍රන්ථේ නම ලියන්න කිව්වහම මෙතන මොකද ලියන්නේ අපි සිංහබාහු කියන නාට්‍ය න කියලා යනවා සිංහබාහු නාට්‍ය ග්‍රන්ථේ නම සිංහබාහු නාට්‍ය පැහැදිලිද
අපි ඊළඟ කොටසට මුතිල කාව්‍ය රචිත සාහිත්‍ය යුගය නම් කරන්නලු මුතිල කාව්‍ය මුතිල කාව්‍ය රචිත සාහිත්‍ය යුගය මොකක් සාහිත්‍ය යුගය කෝට්ටේ සාහිත්‍ය යුගය ඊළඟට මුතිල කාව්‍ය කතුවරයා කවුද කියලා අහනවා විදාගම ආ විදාගම කතාවක් කිව්ව කවුරු හරි කවුද වැත්තෑවේ හිමියන් මන්මත් කරන දනමුරු දිරණ රසවත් වන වෙන නද නද කරන යන සවනොත් සඳ පුරන් යන ලොබ දිනා නොදනි දරුවන් නැකෙන්නට උනා එහෙම නේද කියලාද එහෙම මම අයි කවි කියන්නම් මන්මත් කරන දනමුරු දිරණ රසවත් වන වෙන නද නද කරන සවනොත් සඳ පුරන් යන ලොබ දිනා නොදනි දරුවන් නැකෙන්නට උනා සවනොත් සඳ පුරන් යන ලොබ දිනා නොදනි දරුවන් නැකෙන්නට උනා කවි පාඩම් කරලා තියෙන සමාරුවක් නැහැ ගොඩල් ඒතරම දැනගෙන ලින්ද කපුණු උබරල් ඒතරම දැනගෙන උඩ පණිනු මෙහෙදි ඉරියදි පදවල අර්ථය ගොඩල්ල කියලා කියන්නේ උස් බීම් කඩ ගොඩල්ල කියලා කියන්නේ බොරල්ල කියලා කියන්නේ ගල්බොරු සහිත ස්ථානේ බොරල් ගල්බොරු සහිත බව ඕකට ගිය මිනිහෙක් ආවදාවත් ඉලිටින්නේ නැ මේ පාඩේ තුලක් ග්‍රන්ථයේ කතුවරයා කවුද කියලා අහනවා මේ පාඩේ තුලක් ග්‍රන්ථයේ කතුවරයා හවුද මේ පාඩේ ලෙනාඩෝ ආන්න ඔන්න වරද්ද ගන්නවා කල්ලෝ ආන්න අපි මේ අහන්නේ මේ පාඩේ ඇතුළත් එතන මේ පාඩේ සිංහලෙන්නේ තියෙන්නේ එහෙනම් කවුද AP ගුණරත්න ඉහත ප්‍රකාශය කාගෙද කියලා ගුණරත්න ඔව් ගුණරත්න තමයි ඉහත ප්‍රකාශය කාගෙද කියලා අහන කාගෙද ප්‍රකාශය ප්‍රකාශය මහල්ලගේ තිනිදු මොලොක් බව මල හේ පිරිසිදු බව පිනිබිදේ ඉතිපස් සම්පූර්ණ කරන්න යන මොලොක් බව මල හේ පිරිසිදු බව පිනිබිදේ හරි හරි පන්සිපන ජාතක පොත ඇසුරින් රචිත ගීකාව්‍ය ග්‍රන්ථ දෙකක් නම් කරන්න පන්සිපන ජාතක කතා පොත ඇසුරින් රචිත ගීකාව්‍ය ග්‍රන්ථ දෙකක් නම් කරන්න මොනවා ගීකාව්‍ය ග්‍රන්ථ දෙක තිලකාව්‍ය වෙස්සන්තර ජාතක කාව්‍ය හවුසිලුමිය පොතේ උදාව සසනාව මොකද යද දැන් මෙතන අහන එක හරියට මතක තබා ගන්න 550 ජාතක කතා පොත ඇසුරින් රචිත ගීකාව්‍ය ග්‍රන්ථ දෙකක් නම් කරන්න පොතේ තියෙන ග්‍රන්ථ තුනයි මොකක්ද තියෙන ග්‍රන්ථ තුන මොදේ උදාවත් සදාවතයි සෞඛ්‍යමිනයි ওই තුනෙන් හැර එකක් කියන්නේ ඔයගොල්ලොන්ට වෙන ග්‍රන්ථ තියෙනවා එළියේ ඒව හොන්නම් හොයලා ලියවට කමක් නෑ මේ වෙන මේතර මේ කියන එක තේරුම් ගන්න ඕන ගීකාව්‍ය ග්‍රන්ථ දෙකක් නම් කරන්න කියලා කියන්නේ එහෙනම් මොදේ උදාවත් සදාවත සහ කෞසිලමින පොතේ තියෙන්නේ ඒ ග්‍රන්ථ තුනෙන් දෙකක් තමයි මෙතන ලියන්න වෙන්නේ වෙන මොකක් හරි ලියලා හරියන්නේ නෑ මෙන්න මේ මේක මතක තබා ගන්න ඔයගොල්ලෝ විභාගෙට යනකොට විභාගෙට යද්දී සාමාන්‍ය පෙළ විභාගෙට යද්දී ගෙදරින් අරන් ගෙනිය ලකුණු අරන් යන ලකුණු 20ක් තමයි මේ ලකුණු 20. මේ ලකුණු 20 ගෙදරින් ගෙනියනවා මේ ලකුණු 20 ඔයගොල්ලෝ. හවුද ගෙනියන්නේ හොඳට පාඩම් කරපු කට්ටිය. හොඳට පාඩම් කරපු අපේ දරුවෝ මේ 8 ගෙනියනවා. මේ මේ ඈ 8 වෙනි එක. 8 වෙනි එකද? ඔව්. ඔකට ගේමිනේ කවදාවත් එලියට එන්නේ නැහැ. අදට ග්‍රන්ථයේ කතුවරයා තමයි AP ගුණරත්න මහතා. ප්‍රකාශය කාගෙද කියලා අහන මහල්ලගේ. ආය මතක් කරනවා මේ ලකුණු 20 ඔගොල්ලෝ ගෙදරින් අරන් යන්නේ ඒක නිසා ගෙදරින් ගෙනියන විභාගෙට යනකොට ගෙදරින් ගෙනියන ලකුණු 20 ගියන් පස්සේ උත්තරත් දීලා ප්‍රශ්නෙත් අහලා ප්‍රශ්නේ උත්තරේ ගලපලා එනවා ලකුණු ටිකුත් තියෙන නිසා ඒක පොඩ්ඩක් අපි අවබෝධයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. එහෙනම් මේ පේපර් එකෙන් මම කැමති ඊළඟ ප්‍රශ්න වලටත් ඔබගේ අවධානය යොමු කරන්න කතා කරන්නේ ප්‍රශ්න තියෙන විදිහ බලන්න. මම ඔයගොල්ලන්ට කිව්වා තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය අනිවාර්යයි මෙන්න මේ ආකෘතියෙන් ප්‍රශ්නයක් එන්නේ. ඡේදයක් හෝ ගද්දේ හෝ පද්දේ කොටසක් දීලා ප්‍රශ්න එකක් අහන්න. ප්‍රශ්න දෙක. මොකද්ද? තුනේ දෙක. ආ සාහිත්‍යයේ තමයි කොළඹ ගියේ දෙවන කවි පරපුර. හරි. බලන්න ඊළඟට පේපර් එක ඊළඟ ප්‍රශ්න අවේ ආකෘතිය පොඩ්ඩක් ඔයගොල්ලෝ බලා ගන්න. ආකෘතිය ගත්තොත් දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි බලන්න තියෙන ආකෘතිය. ගද්දේ හෝ පද්දේ කොටසක් දීලා ඔයගොල්ලෝගේ සාහිත්‍ය පොතේ ඒ ගද්දේ හෝ පද්දේ කොටසෙන් ප්‍රශ්න දෙකක් අහනවා ප්‍රශ්න දෙකට උත්තර සූදානම් කරගන්න එකක් gedirin aran යන උත්තර ටිකක් තියෙනවා ප්‍රශ්න ටික උත්තර ටිකක් තියෙනවා හරිද හරි තුන්වෙනි එකට ගියොත් මේ පේපර් එක හොඳ බලා ගන්න ඕනේ මේක ටිකක් විභාග කේන්ද්‍රීය පේපර් එකක් තුන්වෙනි ප්‍රශ්නේ ඔබට පේනවා 3 4 ප්‍රශ්න දෙක ලියනකොට තුන්වෙනි ප්‍රශ්නය
පාඩම් දෙකකින් අහන්නේ හතරවෙනි ප්‍රශ්නේ පාඩම් දෙකකින් අහන්නේ තුන්වෙනි ප්‍රශ්නේ අහන පාඩම් දෙකකින් එකයි ලියන්න ඕන හතරවෙනි ප්‍රශ්නේ අහන පාඩම් දෙකකින් එකයි ලියන්න ඕන පහ හයවත ප්‍රශ්න තුනෙන් එකයි විභාගෙ ලියන්න ඕන එතකොට විභාගෙදී ඔන්න ඔය විදිහට තමයි පේපර් එක හැදෙන්නේ මේ රටාව ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ අහලා තිනවා ඔයගොල්ලෝ බලලා තිනවා පාස් පේපර්ස් ඔයගොල්ලෝව තියෙනවා මේ රටාව වෙනස් වෙන්නේ නැහැ දරුවෝ මේ රටාවට තමයි විභාගෙ පේපර් එක හැදෙන්නේ එහෙනම් අපි සූදානම් වෙන්න ඕන පේපර් එකට මෙන්න මේ වගේ රටාවට එන පේපර් එකට පිළිතුරු ලියන්න මේ වගේ එන පේපර් එකට පිළිතුරු ලියන්න තමයි අපි සූදානම් වෙන්නේ ඉතින් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ පුළුවන් මේ වැඩේ කරන්න අමාරු නෑ කරන්න පුළුවන් මම අර කිව්වාගේ අපි විභාගෙට ලකුණු 36 කුයි 60 කුයි ගන්න කියන අභියෝගය තියෙන්නේ සරලයි මේක ලේසි තාම ලේසි 31ක් කියලා කියන්නේ 49යි අඩු වෙන්නේ 60ක් කියලා කියන්නේ 20යි අඩු වෙන්නේ මෙතන තව 20ක් අඩු වෙනවා මම කියන්නේ මේ අඩුවෙන් ගන්න කියලා මේ අවම ගන්න ඕන ගන්න අවම ඉන්නකො මෙතන කිති පේපර් එකට 40න් 31ක් ගන්න 30ක් ගන්න 30ක් හෝ 31ක් දෙවෙනි පේපර් එකට 80න් 60ක් ගන්න තුන්වෙනි පේපර් එකට 80න් 60ක් ගන්න හරිම ලේසි මම 20ක් වත් අරිනවන්නේ දක්ෂ අය මෙතන ඉන්න ගොඩාක් අය දක්ෂ ළමයින් ඒ අය අනිවාර්යෙන් 70ව පන්නලා ගන්නවා මේ දෙකටම ආයේ දෙකක් නැහැ ඒතර ඒ කට්ටිය 70 පන්නලා ගන්නකොට මේකට 20ක් තිබ්බත් ඇති හැබැයි මතක තබා ගන්න ඔකට අතිශය වැදගත් පේපර් එකක් තමයි මේ කෙටි පේපර් එක මේ කෙටි ප්‍රශ්න පත්‍රය ඔගොල්ලෝ උත්තර දීලා ආවම ගුරුවරයා බලනවා ගුරුවරයා බලද්දී ප්‍රශ්න 40න් 30කට විතර හරි කියන පේපර් එකේ වැඩි හරියක් තියෙන හරි ගිහිපු ඒවා ඒතකොට ඉතුරු ටික බලන අපි ගුරුවරයාට මොකද වෙන්නේ ගුරුවරයාට හිතනවා අනේ මේ දරුවෝ ගොඩාක් දක්ෂයි මේ ලකුණු 31ක් මරන් දෙන්න 35ක් මරන් 37ක් මරන් දක්ෂයි කියලා හිතනවා මොකද වෙන්නේ තමන් හිතලා ලකුණු දාන්න එකකුත් එනවනේ මේ පේපර් වල විචාර ප්‍රශ්නෙම හිතලා ලකුණු දාන්න උත්තර වලට ගැලපෙන්න ආසම උත්තරේට ලකුණු දාන්න. ඒකට වැඩි ලකුණකට යනවා නම් ගුරුවරයාගේ හිත දිනා ගන්න නම් කෙටි ලකුණු මෙන්න මේ ලකුණු 30 31 40න් 31 අනිවාර්යෙන් ගන්න ඕන. ඒ වගේම නිශ්චිත උත්තර තියෙන දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේයි තුන්වෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේයි අනිවාර්යෙන් 20න් 20ම ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට තමයි අපි ගුරුවරයාගේ විශ්වාසය දිනාගෙන හොඳ ලකුණකට යෑමේ හැකියාව අපිට තියෙන්නේ. එහෙනම් ඔන්න දැනට ওই ටික මතක තබා ගන්න මම උතරින් එහා පේපර් එක ගැන කතා කරන්නේ නැහැ. විලාවනේ අපිට ඇත්තට පේපර් එකක් ගැන කතා කරන්න තවදුරටත්. නමුත් ලබන අවුරුද්ද අපි දිගට පේපර් කීපයක් කතා කරනවා සාකච්ඡා කරනවා. පේපර් සාකච්ඡාවක් වෙනම යනවා. ඒකෝර අපිට තව අනවබෝධ කොටස් තියෙනවා නම් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබට වැදගත් අද කතා කරද්ද කොටස් වලින් පළවෙනි පේපර් එකේ ලකුණු 30කට වඩා අරගෙන නම් 30කට වඩා අරගෙන නම් වැඩි නම් දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20න් 18ක් අරගෙන නම් තුන්වෙනි පේපර් එකේ ලකුණු 20න් 18ක් හොයිට වැඩියෙන් අරන් නම් අන්න ඔබ ඒ එහෙක ඉන්නවා මේක තමයි මනිනකම ක්‍රමයේ දැන් අපිට තියෙන සරලම ලේසිම ක්‍රමය මොකද්ද ක්‍රමය ඔබට පුළුවන් නම් 40න් 30ක් ගන්න ඔබට පුළුවන් නම් දෙවෙනි පේපර් එකේ පළවෙනි අනිවාර්ය නිශ්චිතම උත්තර තියෙන ලකුණු ප්‍රශ්න 20න් 18ක් හදා ගන්න පුළුවන් නම් තුන්වෙනි පේපර් එකේ 20න් 18ක් පුළුවන් නම් ඔබට අනිවාර්යෙන් ඒකක් ගන්න ඉතාම ලේසි මෙන්න මේ ප්‍රමාණයට වඩා අඩුවෙන් තියෙන හැම අවස්ථාවකම ඔබ ඉන්නේ අවදානම් පසුබිමක කලාපයක ඔබ වැඩිම වැඩ කරන්න ඕන අපි ඉහළ ලකුණු ප්‍රමාණය ලබා ගන්න. හරිද? හරි. එහෙනම් මම ඔන්න ඔය කොටස උදින් කතා කරන්න හමාර කරනවා. පේපර් එක නැවත කතා කරන්නේ නැහැ. අපි ඉදිරි පේපර් එකත් විදිහම සාකච්ඡා කරන කෙටි ප්‍රශ්න ටික විතරක් අවශ්‍ය ටික විතරක්. හැබැයි පේපර් ටික තියාගෙන අපි ඉදිරියේදී පේපර් සාකච්ඡා කරනකොට අපි ඔය ටික වෙනම සාකච්ඡා කිරීමකට ගන්න. සත් දැනට මම මේ කොටස පේපර් සාකච්ඡා කිරීම ඉදිරියට නවත්තනවා. ඔය පොඩි විනාඩියක් දෙකක් දෙන්නම ඔයගොල්ලන්ට. ගන්න පස්වෙනි පාඩමට අපි අද කතා කරන්න යන්නේ ඉංග්‍රීසියට සූදානම් වෙන සාහිත්‍ය පස්වෙනි පාඩම
එහෙනම් අපි බලමු නැවත පාඩමට යමු. අපිට බැලුවහම අපිට පේනවා මේ අපිට අදාළ පද්දපන්තිය. අද පද්දපන්තිය 5 වෙනි පාඩමේ ඔබ පාඩම් කරලා ඇති කියලා විශ්වාස කරනවා. අපි ඉදිරියේ හමුනහම මම පාඩම් ගන්නවා මේ පාඩම් දෙකම 5 6 දෙකම පාඩම් ගන්නවා. ඒක පාඩම් ගන්න උන්නේ අපිට. ඔහුගේ කාල සීමාව තුළ සිදුණු තත්ත්වයක් එක්ක කොහොම නමුත් අපි මේ පාඩමේ මම සම්පූර්ණ විස්තර කතා කරන්නේ නමුත් කෙටියෙන් යම් යම් කාරණා කීපයක් සාකච්ඡා කරන්න යන්නේ. ඔගොල්ලෝ පද්දපන්තිය පොත අරගෙන ඉතින් අවශ්‍ය කාරණා පොතේ සඳහන් කරගත්තර ගමක් නැහැ පැන්සලකින් යන්තමට ලාවට. දැන් මේ ටිබෙට් ජාතිකයේ මහින්ද හිමියන් ඔගොල්ලෝ මම ඉතාම ඉක්මනින් මතක් කරනවා අපි මේ මේ සාහිත්‍ය ප්‍රභේදය හරි වටිනවා අපිට මෙයා ආයනය කරන සාහිත්‍ය යුගය හරි වටිනවා. මෙයාව හඳුනා ගන්න සහ ඒක අපි කතා කරලා තියෙනවා පොඩි මතක් කිරීමක් කරනවා ඔයගොල්ලන්ට. අපි දන්න නූතන සාහිත්‍ය යුගය කොටස් හතරකට බෙදෙනවා. ඒකෙන් පළවෙනි එක එන්නේ කොළඹගේ පළමු කවි පරපුර හේවත් වැඩිටි කවි පරපුර කියලා. මෙන්න මේ කොළඹගේ පළමු කවි පරපුර හේවත් වැඩිටි කවි පරපුර නියෝජනය කරන නිර්මාණකරුවෝ හතරක් අපි හඳුනා ගන්නවා. ප්‍රධාන නිර්මාණ තවත් ඉන්නේ නැති. නමුත් ප්‍රධාන හතරක් හඳුනා ගන්නවා. ටිබෙට් ජාතිකයේ මහින්ද හිමියන්, ඊළඟට ආනන්ද රාජකරුණා, පියදාස සිරිසේන සහ ජී.එච්. පෙරේරා. පෙරේරා කවියා දරුවාගේ මනස පෝෂණය කරන්න ජාතික අභිමානය දේශාභිමානය දේශවාත්සල්‍ය ආදී ගැඹුරු වචන පෙරදරි කරගෙන එතන මේ නිර්මාණය ගත්තොත් මම මේ හැඳින්වීම ඔයගොල්ලෝගේ නිබන්ධන හැඳින්වීමත් වෙන එක වෙනම බලමු අපි පස්සේ දැනට මතක තබා ගන්න මේ ගත්තොත් අපිට පේනවා ටිබෙට් ජාතිකයේ මහින්ද හිමියන් මේ දරුණැලිල්ල කියන නිර්මාණයේ සිරස්තලෙ නැත්තම් මාතෘකාව නම් කරලා තින්නේ එන නිර්මාණයේ මාතෘකාව නම් කරලා තින්නේ දරුවන් තනන ජාතික තොටිල්ල කියලා මෙන්න මෙහෙම ওই නිර්මාණي නම් කරලා තින්නේ දරුවන් තනන ජාතික තොටිල්ල මේ නමින් තමයි මේ නිර්මාණය නම් කරලා තියෙන්නේ. කියන්නේ සිරස්තල නැත්නම් මාතෘකාව දාලා තියෙන දරුවන් තනන ජාතික තොටිල්ල කියන නම. දරුණැලිල්ල කියන නම නිර්මාණය නම් කරලා තියෙන්නේ මේ විදිහට. දරුවන් තනන ජාතික තොටිල්ල කියන නමින් තමයි නම් කර සිරස්තල දක්වලා තියෙන්නේ නැත්නම් නම් කරන්නේ කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ නමින් තියෙන මේ නිර්මාණයේ කවි තියෙනවා 95ක්. කවි 95ක් තියෙනවා. කවි කියක් තියෙනවද? කවි 95ක් තියෙනවා. කවි 95ක් තියෙනවා. මේ කවි 95න් පළවෙනි කවිය මේකට අරගෙන තියෙනවා. පළවෙනි කවිය අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ කවි ටික ලකුණු කරත්ත කමක් නැහැ. පළවෙනි කවිය මේකේ තියෙනවා. පළවෙනි කවිය අරගෙන තියෙන මේකට පළවෙනි එක ඊළඟට දැන් ඔනම මේ ඔයගොල්ලෝ පොතේ තියෙන කවි ටික බලන්න. පළවෙනි කවිය අරන් තියෙනවා. දෙවෙනි කවිය අරන් තියෙනවා. අටවෙනි කවිය පිළිවෙලට අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ පොතේ තියෙන මේ පිළිවෙලටම අටවෙනි කවිය අරන් තියෙන පිළිවෙලට. ඊළඟට 15 වෙනි කවිය, 19 වෙනි කවිය, 21 වෙනි කවිය.
මේ කවි අරගෙන තිනවා මෙන්න මේ විදිහට තනින් 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 කවි ටිකක් අරන් 1 2 8 15 19 21 ඊළඟට 54 ඊළඟට 73 තනින් තනින් අරන් තියෙන එක තනින් කවි ටික කරන්නේ ඊළඟට 78 93 මෙන්න මෙහෙම 1 2 3 1 2 8 15 19 21 54 73 78 93 කියන පිළිවෙලට කවි ටික අරගෙන ඒ නිර්මාණෙන් අන්නේ ඔය කියන්නේ දරුවන් තනන ජාතික තුටිල්ල කියන ශීර්ෂ පාඨයෙන් තියෙන නිර්මාණයේ කවි 95න් මෙන්න මේ කවි ටික තමයි ඔබගේ පද්‍ය පන්තිරු පුටල අරගෙන තියෙන්නේ මේ පද්‍ය පන්තිරු පුටල අරගෙන කවි ටික ඔබට දැන් මේ පාඩම් කරන්න කියලා තියෙන තේ කවි ටික තමයි එතකොට මේ මේ කවි රචනා කළ තියෙන්නේ ඉතාම ළමයින්ට ඉතාම සමීප කෙටි විරතක් භාවිතා කරමින් දරුවන් නැලිවසා දොයි 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 වයි 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 කියලා අන්නේ වගේ කෙටි විරතකින් තමයි මේක රචනා දේශානුරාගයක් ජාතික නිදහස් ජාතික අභිමානය වගේ ප්‍රධාන පරමාර්ථයන් මුදුන් පමුණුවා ගන්න තමයි මේ නිර්මාණය සිදු කරන්නේ හරිද මම මේකේ මේ පොඩි පොඩි කාරණා ටික විතර යන්නේ මම විස්තර කිරීම වලට යන්නේ විස්තර කිරීම ප්‍රශ්න තුලදී අපි සාකච්ඡා කර ගන්න ඊළඟට ගත්තොත් මේ නිර්මාණය පළවෙනි කවිය ගත්තොත් පළවෙනි කවියට යමු පළවෙනි කවිය ගත්තොත් මුනිසිරිපාසි මින්නේ සමනලගේ ප්‍රදේශින්නේ මද සුලඟයි මේ ඉන්නේ මගේ පුතා නිදියන්නේ කියන පද්දපන්තියේ පළවෙනි කවිය අපිට මේ බුද්ධහලම්බන ප්‍රීතිය මනසෙහි ඇති කරන්න තමයි මේ කවිය මේ විදිහට රචනා කළේ මුනිසිරිපාසි මින්නේ සමනලගේ ප්‍රදේශින්නේ මද සුලඟයි මේ ඉන්නේ අපිට සිහි ගන්න ඕන බුදුන් පහස ලැබපු ශ්‍රී පාදපත්ම අපිට සිහි ගන්න ඕන අපිට බුද්ධහලම්බන ප්‍රීතියක් අපේ මනසට කැඳන්න තමයි එහෙම කරන්නේ අපේ බුද්ධාලමන පීඨයක් අපේ මනසට කැඳන්න තමයි මේක. එතකොට එහිම පටන් ගන්න මේ නිර්මාණේ එහිම පටන් ගන්න මේ නිර්මාණය රචනා කරනවා රචනා කරන සඳහා භාවිතා කරනෝ යොත්මත්තල මේක ඔයගොල්ලෝ පොඩක් නිකන් එහෙම මෙහෙම ලියලා දියක් කවන්නේ යොන්මත්තල කියලා. යොන්මත්තල. ඒ මොකද්ද? යොන් මත් වැල කියන විරිතෙන් සිව්පද විරිතෙන් මේ විරිත නම් කරන්නේ යොන් මත්වැල කියන නමින් යොන් මත්වැල කියන සිව්පද විරිතයි මේකට භාවිතා කරලා තියෙන්නේ යොන් මත්වැල කියන සිව්පද විරිත භාවිතා කරලා යොන් මත්වැල කියන සිව්පද විරිත භාවිතා කරලා තමයි මේ පද්දේ පන්ති රචනා කරලා තියෙන්නේ ඒක සමීපයි බලන්න මේ යොන් මත්වැල කියන සිව්පද විරිතේ ලක්ෂණය තමයි සෑම පද්දේ පාදයකටම සෑම පද්දේ පාදයකටම මාත්‍රා 12ක් තියෙනවා. සෑම පද්දපාදයකටම යොන්මත්තලගෙන විරිතේ ලක්ෂණය තමයි සිව්පද විරිතක් මේක. ලක්ෂණය තමයි සෑම පද්දපාදයකටම මාත්‍රා 12ක් තියෙනවා. මම මේක පොඩ්ඩ නිකන් බලමු. ඒ ඒ මාත්‍රා නියම එනකොට බලන්න පිළියෙලම මෙමු. මුනි සිරිපා මුනි සිරිපා සිඹි මින්නේ සමනොල ගිරි පෙදසින්නේ සම නොල ගිරි පෙදසින්නේ මුලක පොතේ බලා ගන්න ඕගොල්ලෝ මම නිකන් මට ඔයගොල්ලෝ පෙන්වන්න ඕනේ සැලිවේ මුනිසිරිපා සිමිමින්නේ සමනොලගිරි පෙදසින්නේ බලන්න මාත්‍රා ගණන් කිරීම ඔයගොල්ලෝ දන්න මාත්‍රා ගණන් කරන විදිය අයන්න කියන වර්ගයේ අකුරු තිබුණොත් අ ඇ ඊ උ තිබුණොත් ඒවට එක එක මාත්‍රාවක් අපි ඒක දන්නවා ආයන්න තිබුණොත් ඒකට අපි දන්න මාත්‍රා දෙකයි මේකට එක මාත්‍රාවක් මේකට අපි ගණන් කරන දෙකයි කියලා දැන් මෙතන ඊළඟට එන්නේ කෙටිසරේ තමයි ඇයන්න ඇයන්නට එක මාත්‍රාවක් අපි දන්නවා ඈ යන්නට මාත්‍රා දෙකයි මේ විදිහට තමයි මාත්‍රා ගන්න කරන්නේ කෙටිසරේට එක මාත්‍රාවක් දීර්ඝසරේට මාත්‍රා දෙකයි දැන් මාත්‍රා ඔක්කොම 12ක් තියෙනවනේ මේකේ බලමු 12ක් තියෙද කියලා මේ බලන්න මු යන්න කියලා කියන්නේ උයන්නනේ උයන්න කියලා කියන්නේ එක මාත්‍රාවක් නියන්න කියලා කියන්නේ ඉයන්නනේ ඒ කියන්නේ එක මාත්‍රාවක් සියන්න කියලා කියන්නේ ඉයන්නනේ එක මාත්‍රාවක් රී අකුර කියලා කියන්නේ ඉයන්නනේ එක මාත්‍රාවක් පා යන්න කියලා කියන්නේ ආ යන්න නිසා ආයන්න කියන්නේ මාත්‍රා දෙකයි සියන්න කියලා කියන එක මාත්‍රාවයි බියන්න කියලා කියන එක මාත්‍රාවයි උඩ තේරෙන විදිහට මම විශ්වාස කරනවා ඊළඟට දීර්ඝ මේ 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 හල්ලා කුරක් එක්ක නිසා මෙතන මාත්‍රා දෙකයි
නේයන් කියලා කියන්නේ ඒ යන නිසා මාත්‍රා දෙකයි. දැන් අපි ගණන් කරලා බලමු. අපි ඊළඟට එහෙම බලමු ඉස්සෙල්ලා. සයන් කියලා කියන්නේ එක මාත්‍රාවයි, අයන් නිසා මයන් කියලා කියන්නේ එක මාත්‍රාවයි, අයන් නිසා නොයන් කියලා කියන්නේ ඔයන් නිසා එක මාත්‍රාවයි, ලයන් කියන්නේ එක මාත්‍රාවයි. ගියන් කියන්නේ එකයි, රියන් කියන්නේ එකයි, පෙයන් කියන්නේ එකයි, දෙයන් කියන්නේ එකයි. සින් කියලා ගත්තාම දෙකයි, නේ කියලා ගත්තාම දෙකයි. දැන් මේක අපිට ගණන් කරලා බලන්න පුළුවන්. ගණන් කරලා බලන්න පුළුවන්. බලන්න මාත්‍රා සම්බන්ධ සම්බන්ධතාව ඔයගොල්ලන්ට ඇවිල්ලාද කියලා. මේ විදිහට අනිත්‍යවත් බලන්න ඕන ඔයගොල්ලෝ. මේ විදිහට අනිත්‍යවත් බලන්න ඕන. තේරුණ නැත්තම් නැවත මට මතක් කරලා මම ආපු ඊළඟ පස්සේ කියලා දෙන්න. 1 2 3 4 2 6 2 8 2 10 2 12 1 2 3 4 5 6 7 8 2 10 2 12 මේ විදිහට යොන්මත් වල නම් සිව්පද විරිත භාවිතා කළා. ඒ විරිත ලක්ෂණය තමයි මෙන්න මේ මාත්‍රාකරණය කිරීම මාත්‍රා 12යි. මේකේ යතිය නැත්තම් නැවැත්ම යතිය නැත්තම් නැවැත්ම මෙන්න මේ මුනි සිරිපා යතිය නැවැත්ම සීමීමින් නේ සමනොල ගිරි පෙදසින්නේ යතිය එහෙම නැත්තම් නැවැත්ම තියෙනවා බලන්න පළවෙනි මාත්‍රා 6ට නැවැත්ම තියෙනවා ආයි දෙවෙනි මාත්‍රා 4ට නැවැත්මක් තියෙනවා ආයි තුන්වෙනි මාත්‍රා 2ට නැවැත්මක් තියෙනවා යතිය කියලා අපි මේකට කියන්නේ මේ මේ නැවැත්මට අපි කියන්නේ යතිය පිහිටවනවා නවත්තර එක නවත් කියන්නේ අර කැඩීම දිගට කියාගෙන කඩනවා මුනි සිරිපා යතිය සිඹිමින්නේ යතිය සිඹිමින් නේ කියන එක අපු වෙනම යතිය හරිද සමනොල ගිරි යතිය පෙදසින් නේ කියලා ස්ථාන තුනක මාත්‍රා 6 4 2 ලෙස යතිය පිහිටවමින් රචනා කරලා තියෙන විරිතක් තමයි මේකට භාවිතා කරලා තින්නේ මේකට අපි කියනවා මන්්‍යොත් වැල කියන සිව්පද විරිත කියලා මන්්‍යොත් වැල කියන සිව්පද විරිත කියලා මේකට කියනවා හරිද එතකොට ඔනෝගලට තේරෙන ඇති යම් කිසි මට්ටමකින් අපිට මේකේ විරිත ගැන පොඩි අදහසක් එන්නට ඇති විරිත භාවිත ගැන පොඩි අදහසක් එන්නට ඇති එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟ කවියට පොඩ්ඩක් යමු ඉක්මන් කරලා දැන් පළවෙනි කවියෙන් අපිට යම් කිසි මේ මේ බුද්ධාලම පීතියක් ඇති කරන තමයි කවි රචනා කරලා තියෙන්නේ ඊළඟට තුන්වෙනි කවිය ගත්තොත් මේකේ ලොකු ගැඹුරු අර්ථයක් නැහැ නිදහස මහ මොහොතක් වෙයි මේකේ තියෙනවා රූපකාරය දැන් පළවෙනි පදේ පළවෙනි එකේ ගන්න තරම් කාරණා ගොඩක් නැති වුණත් ඒක අපි ගත්තොත් එහෙම මේ කවිය ගත්තාම අපිට පේනවා යම් කිසි බුද්ධාලම පීතියක් පාඨක මනසේ උද්දල්වන්නට තමයි කවියේ මුනි සිරිපා සිඹින්නේ සමනලගිරි ප්‍රදේශෙන් කියලා ඒ ප්‍රදේශ අපි මතක් කරන්නේ බුද්ධාලම පීතියක් පාඨක මනසේ උද්දල්වන්නේ කරන්නේ ඊට පස්සේ දෙවෙනි කවිය ගත්තොත් මුනිදහස මහ මොහොතක් වේ එහි උල්පත පුතනුඹේ රූපකයක්නේ රූපක භාවිතය උදාහරණයක් මොන ඉස්සරහින් ලියලා තියන්න රූපක භාවිතයක් කියලා මුනිසිරි නිදහස මහ මොහොතක් වේ රූපකයක් එහි උල්පත පුතනුඹේ එහි භව සිහි කොට මිලවේ යුතුයකම ඊටකල යුතුයේ රූපක භාවිතයක් තියෙනවා එතකොට රූපක භාවිතා කිරීම කාව්‍ය අලංකාරයක් කාව්‍ය උපක්‍රමයක් කාව්‍ය අලංකාරයක් එතකොට නිදහස මහ මොහොතක් වේ නිදහසේ වටිනාකම් විස්තර කරන්නේ තේරෙනවා නිදහසේ වටිනාකම මේක විවරණය කරන්නේ ඒකේ එහි උල්පත පුතනු මිදහස මහ මොහොත කියලා කියන්නේ මේ තාම වටින එකක් නේ මොහොත කියලා කියන්නේ මොහොත කියලා කියන්නේ විශාලයි අපරිමිතයි කොහෙද කියලා කියත් කියන්න බෑ මොකද ඒකේ සීමාව විශාල වගේම ඒකේ තියෙන වටිනාකමක් මේ මේ රූපකයක් බවට පත් කරගෙන උපමාවකට භාජනය කර ගැනීමෙන් මේක සාමාන්‍ය කවිය කරන වැඩක් මහ මොහොතට සම්බන්ධ කිරීම මොකද මොහොත කියලා කියන්නේ මොහොත රත්නාකර කියලා කියන්නේ මොහොත වටිනා කියන දේවල් ගොඩක් තියෙන තරම් මොහොත කියලා කියන්නේ එතකොට ඒ මොහොත කියලා කියන්නේ වටිනා කියන දේවල් තියෙන තරම් බෞද්ධාලමන පීතිය බුද්ධාලමන පීතිය පාඨක මනස ඇති කරා දෙවනුව අපේ රටේ නිදහස පිළිබඳව වට නිදහසේ වටිනාකම එහි තියෙන අපරිමිත බව එහි තියෙන පෘතුල බව එහි තියෙන ගැඹීර බව පිළිබඳව විවරණයක් දෙවෙනි කවියෙන් කියන නිදහස මහ මොහොතක් වේ රූපකයක් භාවිතා කිරීම. එතකොට ඒකේ අපි මතක තබා ගන්න කාරණාවක් තියෙනවා. ඒ නිදහස ආරක්ෂා කරගෙන නිදහස පවත්වා ගන්නට අපේ අපේ යුතුයකම ඊට කරන්න ඕනේ කියන එක තමයි මේකේ තියෙන විවරණාර්ථ විවරණාර්ථේ. එතකොට ඒක අපි හොඳට මතක තබාගෙන මේ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කියන අවධාරණාර්ථයෙන් අපිට සීගැන්වීමක් කරනවා. අපි ගත්තොත් දෙවෙනි කවිය තුන්වෙනි කවියට ගියොත් දෙවෙනි කවියේ
උනෝක තමයි තියෙන්නේ දෙවෙනි කවිය තුන්වෙනි කවිය තුන්වෙනි කවියට අපි ගියොත් තුන්වෙනි කවිය ඊළඟට ඔකට පොඩි පටන් ගන්නකොට මතක් කරන්න බැරි වුණා මට පොඩි දයක් මේ 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 නැලවිලි ගී නැලවිලි ගී නැලවිලි ගී විරිතක් තමයි මේකේ නැලවිලි ගීයකට සමීප තමයි මේක රචනා කළේ නැලවිලි ගීයකට සමීප පොඩ්ඩක් මතක තබා ගන්න නැලවිලි ගීයකට සමීප ලෙසයි මේක රචනා කළා තියෙන්නේ නැලවිලි කවි වලට සමීප භාවකින් යුක්තව රචනා කළා තියෙන එකලත් මතක තබා ගන්න ඕන ඔකේ අර මේ සාමාන්‍යයෙන් අපි කියන මේ විරිත ගත්තාම යකේ පිටවල තියෙන එකත් එක්ක ගත්තාම දරුවෙකු තොටිල්ලේ නලවන තොටිල්ලේ හාට යන මෙහාට එන ආය අතින් නවත්තලා ආයිත් පද්දන අන්නේ අතිය තමයි තියෙන්නේ. අපි දහන්න මුනි සිරිපා කියලා ගත්තාම එහාට යනවා සිමිමින්නේ මෙහාට එනවා සිමිමින් නේ කිව්වහම අල්ලනවා සිමිමින් කිව්වම මෙහාට නේ කිව්ව හැල්ලවම ආපහු සමනලගිරි කිව්වම මෙහාට යවනවා තොටිල්ල පෙදසින් කිව්වහම මෙහාට එනවා නේ කිව්වහම ආපුවත්ලා අපුණවත්තල වගේ නිකයි ඔය අර ඒ සම්බන්ධතාවය නැවත් මේ සම්බන්ධතාවය දරුවෙකු තොටිල්ලෙහි නලවන රිද්මයට අදාළව තමයි මේකේ යතිය පිහිටවමින් ඒ රිද්මයට අනුව තමයි විරිත රචනා කරලා තියෙන්නේ. ඔබට ආපහු මම කියන්නම් මුනි සිරිපා කිව්වහම තොටිල්ලෙ හැපතර යනවා මුනි සිරිපා සිමිමින් කිව්වහම මෙහාට එනවා නේ කිව්වහම නැවත අත තියලා තල්ලු කරන ස්වභාවයක් නැත්තම් අත තියන නවත්තන ස්වභාවයක් පෙන්වන්න කරනවා. අපි දන්නවනේ තොටිල්ලක් එකපාර එහාට යනවා මෙහාට එනකොට ආයි පද්දන්න යනවා අත තියෙන මහන් පොඩි නැවත්මක් තියෙනවා. ඒක තමයි මම පෙන්වන්න කරන්නේ. ඒක නිසා ඒ රිද්මයට නැලවිලි ගී රිද්මයට දරු නැලවිලි ගීයක රිද්මයට අදාළව තමයි මේකේ විරිත සටහන් කරලා තියෙන්නේ කියන එකත් ඕගොල්ලෝ අවබෝධ කරගන්න මතක තබා ගන්නට අවශ්‍යයි. අපි තුන්වෙනි කවියට ජාතික දරණ දිර්ණ මතේ ගැටි වැටි මල මොහොතේ මෙතන ඕගොල්ලෝ කවි ඉස්සරහින් පොඩි සටහනක් දාගත්ත කමක් නැහැ. මේකේ තියෙනවා මොකද්ද? ජාතික රණ දිර්ණ මතේ ගැටි වැටි මල මොහොතේ කියන තැන තියෙනවා අනුත්ප්‍රාස රසයක්. දැන් කලින් එකේ මම මේ වගේ එකක් කිව්වා මොකද්ද? කාව්‍ය රසයක් මොකද්ද? කලින් එකේ රූපක භාවිතය. දැන් මෙතන තියෙනවා මොකද්ද? ජාතික රණ දිර්ණ මතේ ගැටි වැටි මල මොහොතේ මෙතන තියෙනවා අනුත්ප්‍රාස රසයක්. අනුත්ප්‍රාසය කියලා කියන්නේ මොකක්ද? එකම අකුරක් හෝ එකම වචනයක් හෝ එකම ශබ්දයක් නැවත නැවත යෙදීම මගින් ඇති කර ගන්නා වූ රසය. උදාහරණයක් කිව්වොත් එන උදාහරණයක් ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මක්කුර. අර ඉඳ ඉඳ විඳ විඳ සිඳ විඳ කිව්වම මේ වචන වලට අර්ථයක් නැහැ තමයි. හැබැයි මේ වචන වලට අර්ථයක් නැති වුණාට මේ වචන වලින් යම් කිසි ශබ්ද රසයක් ඇති කරගෙන තියෙනවා ඒ විදිහට භාවිතා කිරීම නිසා. දැන් මෙතනත් ඒකම තමයි කරලා තියෙන්නේ. ජාතික රණ දිර්ණ මතේ අර ගැටි වැටි මල ගැටි වැටි කිව්වම මෙතන පොඩි ශබ්ද රසයක් එනවා. ජාතික රණ දිර්ණ මතේ ගැටි වැටි මල මොහොතේ කිව්වම රණ දිර්ණ කිව්වම ඒවයි තියෙන නිකන් එකලන් කියන ශබ්ද අලංකාරයක්. ඒකට අපි කියන අනුත්ප්‍රාස රසය කියලා. ඒ අනුත්ප්‍රාස රසයෙන් යුක්තවයි මේ නිර්මාණයේ මේක අනුත්ප්‍රාස රසය කියලා කියන්නේ මේ නිර්මාණයේ මේ කවියේ සුවිශේෂ කාව්‍ය අලංකාරයක් මතක තබා ගන්න ඕන. එතකොට මේ කවිය ගත්තහම ආපහු ආධිකර දිනමත් ගැටෙන්න මොන මොහොතේ සුන්දර නරසූප සුරමුන්ගේ අතේ දැනෙන බව සිතෙන්නේ. දැන් මේ මේකේ අපි මේ මේ අපි මේ පොළොව වෙනුවෙන් මේ භූමිය වෙනුවෙන් අපේ දී පරිදුර තිබ්බත් ඒක කිසි ගැටලුවක් නැහැ කියන එකයි මේ කියන්නේ. ඒක නිකන් අපි මොන වගේද කියනවනම් අපි සුරමුන් කියලා කියන්නේ කාටද? සුරාම්බුන් කියලා කියන්නේ දිව්‍යාංගනාවන්ට. හරිද? එයාගේ ඒ වගේ ඒ ඒ මේ උංගතේ නැලවෙන ස්වභාවයක් වගේ කියලා මතක තබා ගන්න. ජාතික රට දෙන්න මතේ ගැටි වැටි මල මොහොතේ මෙලුණා මරණයන් පස්සෙත් එහෙම දිවිලෝක සම්පත්තිය ලැබුණා කියන සත්‍යදහතේ මේක තියෙනවා. ඒක අධිරාජ්‍යවාදී රේරියෝ මිනිස්සු අභීත නොබියව ඉදිරියට පමුණවා ගන්නට ඉදිරියට හැදවා ගන්නට තමයි මේ නිර්මාණයේ මනස බුදුවාලන්ට උත්සාහ කරන්නේ. ඒතර ඊට අදාළව තමයි මේක රචනා කරලා තියෙන්නේ. දැන් මේ ජාතික රණ දිර්ණ මතේ ගැටි වැටි මල මොහොතේ කියනකොටම අපිට තේරෙනවා නිර්මාණකරුවා උත්සාහ කරනවා සහෘදයා මේ තමන් තාම නිර්භීත පුද්ගලෙක් බවට පත් කරලා මේ අධිරාජ්‍යවාදයට එරෙහිව තමන් මේ පාලනය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව අපේ සිංහලයා බුදුවාලා ඔවුන් එළවා දමන්නට ඔවුන්ව පන්නවා දමන්නට අපේ රට නිදහස් කරගන්න අවශ්‍ය කරන මානසික පසුබිම පාඨක මනසේ ඇති කරගන්න මේ කවිය උත්සාහ කරන්නේ. ඉතින් සටන් වලට අවශ්‍ය කරන ධෛර්යය, චිත්ත ධෛර්යය මේ කවි පද තුල හදලා තියෙනවා. ධෛර්යය කවි පද තුල හදලා. සා ඒකෙන් නිර්මාණ කර උත්සාහ කරන අධිරාජ්‍යවාදයට එරෙහිව සිය නිර්මාණය භාවිත කරලා අධිරාජ්‍යවාදයට එරෙහිව හොඳ මනසක් ඇති පුද්ගලයන් මෙහි කරන්න අවශ්‍ය කරන නිර්මාණයක් තමයි මේක. අපි හතරවෙනි කවියට ගියොත් කරදර දහසක් හමු වී ඉන්ටැකි නම් සිනා වෙවි. ඔහු මෙලොවට පහළ දෙවි රජකෙයි සලකනු මැනවේ. ඒත් මේකේ ගත්තහම අපේ රටේ
නිදහස සාධිනත්වයෙන් එතකොට මේ 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 කීර කාරණාත් එක්ක ගත්තාම අපේ මේ මිනිසුන්ගේ ශක්තිය අවධාරණය කරන්නේ කරදර දහසක් අපි අපිට අපේ මිනිසුන්ට තියෙන බොහොම හයියක් අපි ඕන දෙයකට රොරුත් අපි ඕන දෙයකට ඔට්ටුයි කියලා අපි කියනවනේ ඒතර කරදර දහසක්ම ඉඳ හැකිනම් සිනාවෙවි කොච්චර දුක් කරදර කම් කරලාවත් මේ මේ අපි මානව විදිහට අපි සතුටින් ඉන්නට සතුටින් ඒව බාර ගන්න ඒතර ඒව බාර ගන්න සතුටින් හිටියොත් තමයි අපිට මොකක් වෙන්නේ එහෙම ඉන්නකොට තමයි අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ නැත්නම් කරදර වතමානේ අපි අපි නේ වැළපි වැළපින්නට වඩා යහපත් මනසකින් ජීවත් වෙන්න අවශ්‍ය කරන පසුබිමක් තමයි ඒකෙන් ඒතර හිත සැහැල්ලුවෙන් ඉන්න කියලා මේ කියන්නේ ඒ හිනාවෙවි හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඒක තමයි දෙක ශක්තියක් ලෝකෙටම මේ කියන එක තමයි මේ කියන්නේ දුක් කරදරවල තිබුණා ඒවත් අපි සතුටින් බාරගෙන සබහාලුවක ස්වභාවය බව තේරුම් අරගෙන ඉන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා ඉතාම හොඳ පුද්ගලයා බෞද්ධයෙක් මොකද බෞද්ධයා අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ මොනවද අටලෝ දහම කියලා කියන්නේ අටලෝ දහම කියලා කියන්නේ කවුරු හරි මතක් කරන්න අටලෝ දහම ලාභ ලාභ නිමා ආනිස්ස සබින්දා සත්‍යපා අටේ ලාභ මේ කියලා හැම එකෙම කිසි දෙයකට කැවෙන්නේ නැහැ. අර්ධ දහසක් කම ඉඳ හැකි නම් සිනාවෙයි. අපිට ලාභ උනත් අලාභුනත් ඒකනම් මේ අර දුක්ඛ දෝමනස්සයන් තිබුණා සැපසතුට මේ කොයි එකටත් අපි හැම දෙයක්ම සතුටින් බා මේක ලෝක ස්වභාවය කියලා තේරුම් ගන්න. අටලෝ දහම තේරුම් ගන්න. අටලෝ දහම තේරුම් ගත්ත බෞද්ධ අපිට ඔය ලොකු දේවල් නෙමේ දුක්ඛ දෝමනස්සයන් ආවත් සැප ආවත් සතුට මේ හැම එකක්ම අපි තාම සතුටින් බාර ගන්න. අපිට ඒක ලොකු දෙයක් නෙමේ. අපිව බාරගින් තාම සතුටින් තමයි ජීවත් වෙන්නේ කියන එක තමයි මේකේ මේ සිහි කරන්නේ. එහෙම එහෙම ජීවත් වෙන මිනිස්සු හරිම ශක්ති සම්පන්න මිනිස්සු. හොඳට නරක දෙකට මරොත් දෙන්නේ මිනිස්සු තමයි මේ ලෝකෙට ඕන. ඒ නිසා එහෙම මිනිස්සු ඉන්න එක අපිට බොහොම වැදගත් කියන එක තමයි මේ කියන්නේ. එතකොට ඊළඟට ගත්තොත් එහෙම. පස්වෙනි කවිය. මම ඉතාම ඉක්මනින් යනවා මේ කවි ටික බලාගෙන හරිද? හරිද? හරි. ඊළඟට මේ තමන් ලැබූ දීපේදී කොටසක් අන්ට සමය වෙතේ පුදනකොල උඹෙත් පුතේ මෙලොවට කිසි පලක් නැති. තමන් ලැබූ දීපේදී කොටසක් රට සමය වෙතේ. රට සමය රට ආගම මේ සමය කියලා කියන්නේ මොකද්ද? ආගම මොකද සමය කියලා කියන්නේ ආගම. එතකොට රට සමය කියලා කියනවා. බාගි දහන්න පුළුවන් සමහරට. රට ඊළඟට ඉස්තර ඊළඟට ඉතල ඊළඟට යටින් ඉරක් ඇදලා සමය කියලා කියන මොකද්ද කියලා අහන්න පුළුවන්. ආගම කියලා මතක තබන්න. ඒතකොට ආගම. එතකොට මේ මේ අපේ ජීවිතය ලබා ගත්තාම අපි පරිසරයේ ඊළඟට ආගම ආර්ථිකය මේ හැම එකක්ම මේ වෙනුවෙන් අපේ ජීවිතය අපි රට වෙනුවෙන් ලබන. ඒතර මේ අපි මේ ලබන හැම එකක්ම මේ රට ජාතිය ආගම වෙනුවෙන් තමයි අපි හැම එකක් කරන්නේ. එතකොට භෞතික අභෞතික සියල්ල වෙනුවෙන් අපි මේ කැපකිරීම කරන්නේ. ඒක මතක තබා ගන්න. තමයි ලැබෙදී වෙතේ කොටසක් රට සමය වෙතේ පුදනකොලොත් උඹෙත් පුතේ මෙලොවට කිසි පලක් නැති. තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුර දබන බැරණා. එහෙම යෝගින් වැඩක් නෑ. ඒක අධිරාජ්‍යවාදී රෙදිව මිනිස්සු කුළු ගෙනිනවා නම් පසුබිම් පලා යනවා නැත්නම් වියවි පලා යනවා නම් එහෙම මිනිස්සු වැඩක් නෑ. මොකද රට වෙනුවෙන් ඉදිරිපත් වෙන පුළා මිනිස්සු තමයි රට වටින්නේ. නිකම් මේ ආවට ගියට ඔහේ හැංගි හැංගි ඉන්න කුසීත මිනිස්සු මේ බයඅදු මිනිස්සු රට කර වැඩක් නෑ. ඒක ඒක ලොකු අමකුත් නෙමෙයි. එහෙම මිනිස්සු වැඩකුත් නෑ කියන එක තමයි මේකේ මේ ලෝකෙටත් නෑ. මේ පරලෝකෙටත් නෑ වගේ තමයි ඉතින් ඒක කියන්නේ. හරිද? ඒක පොඩ්ඩක් මතක තබන්න. එහෙනම් අපි ගත්තොත් 6 වෙනි කවියට යනවා. විලාවත් එක අපි ඉතාලි පිටින් මේක සාකච්ඡා කරගන්න ඕන බලමු ඔක්කොම ටික කතා කරන්න පුළුවන් ඔක්කොම ටික කතා කරමු එසේම නැති වුණා කියලා ගැටලුවකුත් නැහැ මොකද අපි ඊළඟ දවසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනකොට මේකේ ඊළඟ කොටසට යන්න පුළුවන් ජාතිකරණ නිමනක් වේ ආගමිනි පහණක් වේ මෙතන තියෙනවා රූපක භාවිතයක් මතක තබා ගන්න ජාතිකරණ නිමනක් වේ ආගමිනි පහණක් වේ ඒ රකන්ට මෙලොවේ තමයි පුතුණුමි අපි ජාතිය ආගම ඉතාම වටිනවා කියන එක තමයි මේකෙ මෙනෙහි කරන්නේ එතකොට ඒකේ වටිනාකම රූප මේ රූපක දිත්‍ය රූපක දෙකක් භාවිත කරලා මේ වටිනාකම තමයි විවරණය කර හදන්නේ ජාතියයි ආගමයි රන් විමණයක් කියලා විස්තර කරනවා ආගම මිනි පහණක් කියලා විස්තර කරනවා ඒ කියන්නේ මේ ආරූපක භාවිත කරලා ඒකේ වටිනාකම ජාතිය ආගම වෙනුවේ තමන්ගේ ඒක රැක ගන්න අපි කොයිතරම් උත්සුක වෙන්නට ඕන කටයුතු කරන්න ඕන කියලා මෙතන විවරණය කිරීමක් කරන්න කියන එක මතක තබා ගන්නට ඕන. ඊළඟට මම යන ඊළඟ කවියට ඒ කියන්නේ මේ ජාති ආගමේ වටිනාකම තමයි මෙතන මෙහි කළ දෙන්නේ. ජාති ආගමේ වටිනාකම. ඒක ඉතාම වටිනවා කියන එක තමයි විස්තර කරන්නේ. ඒකේ ජාති ආගම වටිනවා කියන එකෙන් කියලා උත්සාහ කරන හැදන්නේ මොකක්ද මේ? පාඨක මනස සහෘද මනස සූදානම් කරනවා අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කරත්. ඒක තමයි මේ කරන්නේ. හරිද? ඊළඟට ඉටුකොට කළ යුතු යුතුකම් ලැබුණු ලෝකෙම ගැරහු. එතන තියෙන අනුප්‍රාස රසය. ඉවසන්ට පුළුවන් නම් ඔබයි මගේ පුතා උතු ඉටුකොට කළ යුතු යුතුකම් තමන් යුතුකම් කොට සිටු කරන්න පුළුවන් වුණොත් අන්න අපේ પરම්පරාවේ ගෞරවය රැක ගන්න පුළුවන් පුද්ගලයෙක් බවට ඔබපත් වෙනවා.
කොච්චර ලෝකෙන් ගැරහුම් ලැබුණත් කමක් නෑ අපි අපේ යුතුයකම ඉටු කරගැනීමේ හැකියාව තියෙන පුද්ගලෙක් නක්. එතකොට ඒක මතක තබා ගන්න ලොකු ගොඩක් බර විස්තර නැහැ ඊටාම සරල විස්තර ටික තමයි තින්නේ කවි වල. ඊළඟට කාටත් මේක දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා අඩුපාඩු තියෙනවා අපි දැන් ටික කතා කරමු. එතකොට අඩුපාඩු ටික හැදෙයි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා. කාටත් මේ පොදු දේ නම් නැති බැරි හිග අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරවීරකම්. හරිද? මං කර කලින් කොටල දහමට කම්පා වෙන්නේ නැතුව කාටත්ින් පොත් දෙනව නැති බෙරි අවහිරකම් නැති බෙරි හිග අවහිරකම් මේ අටල දහම විස්තර කරන්නේ අටල දහම ගැන විස්තර කරන්නේ මේ අටල දහමට කවුරු තුරු වෙනට ඕන ඒක තමයි බෞද්ධකම කියන එක අටල දහමට හුරු වෙච්ච පුද්ගලෙක් නම් ඔය කාටවත් නැහැ ඒක තමයි විරු විරත්තේ හොඳට නරකට නින්දා ප්‍රශංසාවට සැපට දුකට නේද ලාභ බලාව වලට කිසි ගැටලුවක් නැතුව මුහුණ දෙන්න පුළුවන් අන්නේ පුද්ගලයා තමයි ලෝක වටන පුද්ගලයා ඒක තමයි වීරකම ඒක තමයි හැකියාව ඒක තමයි මේ කවිය විස්තර කරන්නේ. ඒකට මේව දරා ගන්න බැරි මිනිස්සු මොකද වෙන්නේ? අයාලේ අකාලේ දිවි තොර කරගෙන නැත්නම් දිවියෙන් ජීවිතෙන් පව වඳිගවන කටයුතු කරන නිසා මේ හැම එකටම අටලෝ දහමට කම්පා වෙන්නේ නැතුව අටලෝ දහමෙන් ජීවත් වෙන අටලෝම දහමට අනුව ජීවත් වෙන හුරු වෙච්ච මිනිස්සු තමයි සමාජයේ යහපත ජීවත් වෙන මිනිස්සු. ඉතින් එහෙම එකක් හදා ගන්න ඕන බෞද්ධ දහමේ බුද්ධ දහමේ දර්ශනවාදයට අනුව. ඊළාට 9 මිතුරු කමින් පෙරට එතොත් දුවිල්ලක් එක්ක වුණත් මිතුරු වියන් පුතේනුවත් ඒ අය නුඹේ ගුණයුතු මිතුරු කම ජා හොඳ හොඳින් හොඳින් එන කෙනෙක් නම් මිතුරු කමින් නම් කෙනෙක් දැක් දික් කරන්න ඒ ගැන කිසි දෙයකට පැටලෙන්න එපා ඒවා බලවහන්න අපි ඉතාම අවධානයෙන් කියනවා මේක මිතුරු කමට හැම වෙලාවෙම අත හිත දෙන්න සතුරු කම වෙනුවෙන් නෙවෙයි මිතුරු කම වෙනුවෙන් ඒක මේ කියන්නේ එතකොට නිර්මාණ කරව බැගෑපත්ව කියනවා කොහොමද කියන්නේ මිතුරු වියන් පුතේනුවත් කියලා මිතුරු වෙන්න කියලා බැගෑපත්ව කියනවා ඒක නිර්මාණ කරන ආයතනාත්මකය කරන්නේ හරිද මිතුරු වියන් පුතේන බත් කියලා බැගෑපත්ව ආයතනය කරනවා කාටද ආයතනය කිරීම කරන්නේ මේ දරුවන්ට ඒක තමයි ඒක ඉතාම වටිනවයි කියලා කියන්නේ ඥාති ඒක ලෝකේ බොහොම ගුණ සම්පන්න දෙයක් තමයි මේක ඒකයි මේ කියන්නේ ලෝක ස්වභාවයක් තමයි මේ අපි මේ කියන කාරණාව ඊට අපි ගත්තොත් එහම අවසාන කවියට යනවා සින්දු මොලොක් බව මලෙහි පිරිසිදු බව පිනිබිදෙහි එක්වීමා පුතු ගෙයිලෙහි අරක්ගණී හැමදිනේ එතන මේ මලක් මලෙහි සින්දු මොලොක් බව ඉතාම සෞන්දර්යාත්මකයි. එතකොට ඒක ඉතාම ආකර්ෂණීයයි. ඒ ආකර්ෂණීය භාවයට ඒ ආකර්ෂණීය සුන්දර භාවයට අපිව ඇදවැත් තබා ගන්න තමයි නිමලම් භාවයේ පිරිසිදු බවම පිනිමිනේ එක්වීම පුතුගේ ඉලෙහි අරගෙන හැමයි. එම් පිරිසිදු මනසකින් යුත් පුජ්‍යලේ දරුවෙක් තමයි සමාජිර වුණ කියලා මුදු හදවතක් ඇද දරුවෙක්. අනුන්ට අනුන්ව තේරුම් ගන්න අනුන්ව හොඳට අවබෝධ කරගන්න කවි මේ නිර්මාණ කරුවෙක් මේ පුජ්‍යලේ තමයි අනාගත සමාජ රාජ්‍ය කර ආයසේනේ. එතකොට ඒ වගේ පුජ්‍යලෙක් බිහි කරගන්න යහපත් පුජ්‍යලෙක් බිහි කරගන්න අවශ්‍ය කරන මඟ වෙන්නේ තමයි මේ කවි පන්ති සිදු කරලා තියෙන්නේ මතක තබා ගන්න මේ කතා කරා නෙවෙයි අතන ඉතාලම කෙටි වෙබා කතා කරන්න පුළුවන් එකක් නෙවෙයි පැයක් අමාරක් විතර මේක සාකච්ඡා කරන්න හැබැයි ඔබට අඩුපාඩුවක් වෙන්නේ මේ කතා කර කාරණාවට වඩා තවත් බොහෝ කාරණා අපි සියලුම ප්‍රශ්න ටික සාකච්ඡා කරනකොට කතා කරනවා ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා එතකොට අඩුපාඩුවක් තිබුණොත් අපිට ඒ ටිකක් හදා ගන්න පුළුවන් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා පද්ද පන්ති විස්තර කරන වෙලාවට අමතරව ප්‍රශ්න ටික විස්තර කරන කොටත් එනවා කරුණු ටිකක් පද්දපන්ති රසවින්දනයේ රසස්වාදය කතා කරන ටික එන ප්‍රශ්න කරුණු ටිකයි ප්‍රශ්න ටික සාකච්ඡා කරන කරුණු ටික ඔක්කොම එකතු කරලා තමයි අපිට හොඳ අවබෝධයක් පද්දපන්ති පිළිබඳව ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මම මේක මෙතනින් නවත්තනවා. තව කාරණා බොහෝ තියෙන මේක සාකච්ඡා කරලා අපි ඉස්සරහදීව සාකච්ඡා කරමු. දැන් අපි මේක මෙතනින් නවත්තනවා සාකච්ඡා කරන එක. එතකොට අපිට නිබන්ධනයේ මේ නිබන්ධන වල අපිට තියෙන විවිධ තව රචනා ශෛලියේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙන හැම නිබන්ධනයකම අපි හැම එකක්ම සාකච්ඡා කරනවා. ඔක්කොම සාකච්ඡා කරනවා. මම අර කිව්ව රටාවට අපි ඊළඟ දවස්ෙ ඉඳලා සූදානම් වෙනවා. අපි ඊළඟ දවස් 11 වසරේ වැඩ කරනවා කියලා සිතුවිල්ලෙන් තමයි වැඩ කරන්න පටන් ගන්නෙ. ඔබට නිබන්ධන ලැබී ඉදිරියේදී විශේෂයෙන්ම 8 වෙනි පාඩම නිබන්ධන සහ ව්‍යාකරණ නිබන්ධන ඊට අමතරව තවත් නිබන්ධන ගොඩක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න ප්‍රායෝගික ලේඛන නිබන්ධනේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා සාරාංශ නිබන්ධනේ, ඊට අවබෝධ ඡේද නිබන්ධනේ තියෙනවා. ඊළඟට තියෙනවා අපේ ওই අපි කතා කරන සමානාර්ථ විරුද්ධාර්ථ පද සහ බහුවර්ථ පද ඊළඟට උපමා ඒවා ගැන තියෙන පාඩම වෙනම නිබන්ධනයක් ටිකක් සාකච්ඡා කරන්න. මේ ඔක්කොම ටික අපි සාකච්ඡා කරගන්න ඕනේ. ඊට අමතරව එන අවුරුදු දිගටම අපි රචනා ටිකක් සාකච්ඡා කරනවා. රචනා ඔයගොල්ලෝ ලියනවා අපි මම කතා කරලා. ඒ නිසා ඒවට සූදානම් වෙනවා. එන අවුරුදු ටිකක් 11 හතරට දාලා වෙනම වැඩ කොටසක් තියෙනවා. දෙවෙනි පේපර් එකට දාලා වැඩ කොටස. ඒ ටික අපි සාකච්ඡා කරලා කොහොම හරි විභාගයට හොඳ ලකුණු කර යන්න පුළුවන් අවශ්‍ය වටවිටාව අපි හදා ගන්න ඕනේ. එහෙනම් ඔන්න මම මගේ කොටස අදින් අවසන් කරනවා මෙතනින් මේ කතා කර දේවල් හෝ වෙන මොනවා ගැටලුවක් තියෙනවා අහන්න පොඩි වෙලාව විනාඩි දෙකක් දෙන්න සමහර නිදිත් දන්නෙත් නැහැ මාත් මේ කතා කරගෙන ගියා වෙලාවේ ප්‍රශ්නක් තිබෙන නිසා වෙන දේවල් කතා කරන්න ගියා නම් අපිට වෙලාව මදි පැය දෙකක් මදි ඇත්තටම ගත්තහම
පැය පහක ප්‍රශ්න පත්‍රයක් සදා සූදානම් වෙන්න ඉපයි ගැටලුවක් නැත්තම් අපි නවත්තමු උගලටත් මහන්සි මටත් බොහොම මහන්සි දැන් මම මේ 4:45 ඉඳලා ඉන්නේ එතකොට ගැටලුවක් නැහැ නේද අපි එහෙනම් දැන්ට නවත්තමු ගැටලු තිබුණොත් අපි ඉදිරියේදී බලමු තියෙන කොටවට ඒක උගලට දැන් බඩගිනි තියි මටත් බඩගිනි හරිනේ හරි එහෙනම් හැම කෙනෙකුටම සුබ රාත්‍රියක් ආයුබෝවන් සුබ රාත්‍රිය සුබ රාත්‍රිය ආයුබෝවන් ආයුබෝවන්